අ ලංකාවේ විශාලතම න් Onlineන් පාසල්DPශ මෙවර දෙදස් විසි දෙක උසස්පෙල විභාගිලියන සිසුන් සදහසා සකස්කරතියෙන් ජීවිද්‍යාපුනරීක්‍ෂණ පන්තිය පටන් ගන්නයි සූදාන දරෝ දන්නෝ ඉරිද හවස දෙක වෙනකොට අපි ජීවිද්‍යා පුනරීක්ෂණ පන්තියෙන් හුවෙන් ගේසති අපි සන් අට සසාකචාර විෝග රචනා පශ්පතරේ සම්පූර්ණෙන් අවසන් කර. අදා අපිට යන්න තියෙන්නේ රචනා ප්‍රශ්පත්තරයේ බල තර දරූ දන්නවා මේක උසස් පෙල සියලු විෂයන් සඳහා සකස් කරල තියෙන පටමාලාවක්ක අනිෙ ුතිසිියුණුත් පැවැත්තෙෙනු ඒ සඳහා කාලසටහන තියනු අන්න අපි ගම්මු මෙතියෙන ඒ සඳහා අපිට හම්බෙන කාල සටහන් දරු වකොට අදන්නෝ මේ කාල සටහන් එමන අපි යම අද අපේ ජීවිද්‍ය රචනා ප්‍ර් පත්තරයේ බල විභාහකි දිනං අපිට ලැබෙන්ෙන රචානා ප්‍රශ්ට හතරකට පිළි දුරු සපය නමුත් අප ප්‍රශ්ට පත්තර සාකච්ඡා කරද්දි අප හම්බෙන සියලු රචානා ප්‍රශ්ටි අපි සාකච්චාරගෙන ය එතු අප රචා ප්‍රශ්පත්තරයේ අපි පසුගගේ විභාග ප්‍රශ්න කරදදිිත් සියලු ප්‍රශ්ි අප රගෙන සාකච්ඡා කිරීම කරනු අද දමස අපිට හම්බෙනෝ මෙන්න හම්බෙන පළවෙනි රචා ප්‍රශ් අංකරයි යන රටවත් දරු විියෝගත ප්‍රශ්න හතරයි එයට පස්ස පශණ අංකේ විදියට තමයි අපට පළවිනි රචා ප්‍රශ්නය හම්බවේ මේ මගේ ප්‍රශ්නයන් මෙවර වි මහගදි තියන්න පුළු අපේ අහන්නේ ජීවය පැවැත්ම සඳහදායකව ජලය අනන්න්‍ය ලක්ෂණ විස්තර කර ජීවේ පැවැත්ම සඳහදායක වන ජලය මොනවද තියෙන අනන්න්‍ය ලක්ෂණ තුරු දරු දන්නවා සස්පෙල් ප්‍රශ් පත්තරය සකස් වනකොට එක රචනා ප්‍රශ්ට වලට එන්නේ බොහවෙලාට පළවිනි රචනා ප්‍රශ්නය ජීවය රසායනික හා සයිලියය පදනම නැතැන් ජීවිද්‍යාව හඳුන්වා දීමෙන් දෙන්න පුළන් එකම ප්‍රශ්නයේක් මේ ජීවිද්‍යාව හඳුන්නා දීමෙන් අන්න අපිට දෙන්න පුළම් ප්‍රශ්ටය යතොට ජීව රසායනික සයිලියය පදමෙන් ඔයකොටස්ලිතම පළවිින් රචනා ප්‍රශ්න ලති දෙවිද රචා ප්‍රශ්නය බොහෝ වෙලාවට අපට හම්බේනෝන් ශාආකාරය හා ක්‍රියංකාරීත්වය එමත් නත්තම් පරිනාමය හා ජීවින්ගේ විධත්වය වගේ පාඩන්ගලි දතුන්නි නිහතර වෙන්ට රජනා ප්‍රශ්න සමාරලාලර දෙකම වෙන්න පුොළුවන් පද්ධති වලි එට පස් ුදුරජී විද්‍යාවෙන් ප්‍රශ්නයක් තේරු ප්‍රවේයෙන් ප්‍රශ්න ඇත්තියන පුළො එවගේම පරිසරෙන් අනිමාරෙන් ප්‍රශ්න ඇතේර මේ අංකාරයට තමයි රචානා ප්‍රශ්නපත්තරයේ පුරාවට විෂය නිර්දේශය අන්න පැතිරලා හිල්ලති ද අපිට මේ ජීවේ අන්න පැවැත්ම සඳහා ජලය අන්‍ය ලක්ෂණ විස්තර කරන්න ක කියළලා චනා ප්‍රශ්ටයක් දුන්නොති. ම මිසල්ල මේ දරුවන්ට මේකට අදාලළ පිළිතුර සාකච්චා කරලයි ඊට පස්සේ අපි බලමු මාගිස්කීම එක මොකක් ඇ රෝගලන්ල හොඳින් කල්පනාව හගෙන ඉන්න පුුව සහ ආගෙන ඉදලයිට පස්සේ මම මාකින් එක දන ගුල්න්ට මගි ස්කීම එක දානෝ මෙතරට ො ගලන්න පුළුවන් ඔබ ියල තියන රචනා ප්‍රශ්්‍රය පත්තරේ ත්තං රචානා ප්‍රශ්්‍ර උත්තරේ ඔබට පුළුවන්ගේ පොයින්ස්තිික තියෙනවද කියලා ලකුණු කරගැනීම කරන්න පුළුවන් අවසානය ඔබට ලකුණුව එකසිය පනහෙන් කීක් තියෙනවද කියන එක පිළිබාඳවත් අන්න හොඳ අවබෝධයක් හදාගන්න පුළුවන්. ඉස්සල මම් මේක පැහැදිලිව මීට අදාල මූලි සිද්ධාන්ත ටික ඔබේ මතකය යළි ආවර්ජනය කිරීමක් විදිහට ක හොඳටන්න ඔබේ සමාර්ලාටන්න අමතක වෙලා තියෙන විෂය කරුණක් වෙන්න පුළුව ඒකත් මතක් වෙන විදිහට. අපි නැවත මේ අදාල සම්පූර විස්තරේ මම සාකච්ඡා කරු. මෙවෙලා කලබල වෙන්න එා යාගන්න කරන්න ොමු කුත් එපා මෙවෙලා හොඳ කල්පනාවෙන් අහගෙන ඉන්න මීට අදාල උත්තර. එට පස්සේ අපි උත්ර පත්ත රැගතයි පස් ඔට පුළුවන් උත්තර පත්තරරිෙත් එක්ක ඔබට ැබිලා තියෙන ලකුුණ ටික රතුපාට පෑනක් කරගෙන අදාළ කරුණුටික තියෙනව නන් ආගේ කරනුටිකට හරිදාගෙන හිට පස්සේ ඔබට ලකුණ එකසිේ පනහන් කීක් තියෙනවද කියනෙ කල එන ගන්න පුළුවන් කමලැල. බලන්න ප්‍රශ්ට ජීවය පැවැත්ම සදහදායක වන ජලේ අනන්න ලක්ෂණ විස්සර කර අපි ගනෝ මේ ජ ජලේ අන්‍ය ලක්ෂණ ජල අ ලක්ෂ එකක්තමයි ප්‍රධා කාර ම මේ රචා ප්‍රශ්ට උත්ත්‍රය ලියොනවී ඉට දාල සිද්ධාන්තික මතක් කරයිය න අප රචනා ප්‍රශ්පත්තරල අංක දදාහිම ලියන්නේ එක දරූදරවා. තර ජලය අන ලක්ෂණටක තමයින් අපිට හම්බ වෙන එකක් අපිට හම්මින සංශක්තික හැකියාව සංශක්තික හැකියාව. දෙක උෂ්නත්වය මධ්‍යස්ත කිරීමට ඇති හැකයා මද්‍යස් ීමට ඇති හැකියා තුන හිමායනයේ දී සිදුවන හිමායනයේ දී සිදුවන අසමාකාර ප්‍රසාරණ අසමාකාර ප්‍රසාරණ හතර ද්‍රාවකයක් ලෙසඇති ද්‍රාවකයක් ලෙසඇති සර්ව නිපුනත් අ ද්‍රාවකයක් ලෙසඇති සව නිපුනත්ව නකඩා මේ ප්‍රශ්නය රචනාා ප්‍රශය සකස්සවෙලා තියෙන වෙන්න මේ කියන සිද්ධාන්තා හතර මත. මීටාදාලව විෂය ගුණු කරන එක තමයි අපේ කායවෙ මේ කාරණා හතරට මේ ජලී තියන ප්‍රධාන ගුණාග හතර වෙන ුට ලියන්නාප අපේ විෂය නිර්දේශයක් එක්ක මේ ක්‍රියාවලි අපිය අපේ සාමාන්‍ය දැනීමේ තියන ඒවා අපිටනේ ඒකක්වොත් අපි මේකට පාද කරගන්න නැහැ අපි යන්න අපේ සම්පත් පොතය තියෙන සිද්ධාන්ත ටික තමයි අපි පා විච්චිකර තර ජලය සතුව තියන මේ කාරණය සඳහමේ අපේ රචානා ප්‍රශ්්‍ය පටන්ගන්නේ අන්න ජීවේ පැවැත්ම සඳහා දායකවනි හෙම පටන්ගන්න පුල ජීවය පැවැත්ම සඳහා දායකවන ජලේ ප්‍රධාන අන්‍ය ලක්ෂණ හතරකි තගොට මේවට ලකුණු හම්බෙනු ප්‍රධාන අනන්න්‍ය ලක්ෂණ හතරකි අන් සංශක්තික හැකියාව ලකුණ කම්බෙනු උෂ්නත්වය මධ්‍යස්ත කිරීමට ඇති හැකියාව ලකුණක් කම්බෙරු හිමයනයේ දී සිදුවන සමාකාර ප්‍රසාරණය ලකුණක් කම්බෙෙනු ද්‍රාවකයක් ලෙස ඇති සරනිි පුුණත්ව අපි අංකදාළ හෙමලියන්නේ එක දරූ දන්නවා ඉට පස්සේ අපි අන්න මොවර ගෙන විස්සරකරු. සංශක්තික හැකියාව අපි ස්තර කර ඉට පස්සේ උෂ්ටත්වය මධ්‍යස්ත කිරීමට තියෙන ජලය හැකියාව ගැන පිසාකච්චා කරු. හිමයිනයේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය ගැන අපි හොලබල් ද්‍රාවකයක් ලෙස ඇති සර්වනි පුනත්වය හෝ එලබලන තුන්ට ලෙසි ප්‍රශ්නයක් දරුවුණ මෙන්න මේ කියන කාරණා හතර ඔබට විස්තර කරන්නයි හදර අපි ගරන්න එකක් මොකත්. සංශක්තික හැකිය. ත අප රචා ප්‍රශ්පත්තරයේ ලියන්න පටන්ගන්න මන්න අපි පලවෙනි ප්‍රශ් තෝරගන්න පැහැදිලි. දොකොට අපි උත්තර ලේන කොලේ අපි විභාගන්ක කියල පිටුවන්කේක කියල දාල.ඉට පස්සේ අප ප්‍රශ්නාංක පහ ආන්න ව. තරුවු වැරදිලා දානවා ප්‍රශ්නාංකක කියල දාන්නපා ඇයි අපි ලන පලවිනි ප්‍රශ්ය වුණනාට මේක මේ ීවනි ප්‍රශ්නයදේ. ්‍රස්්ටාංක පහ අන් කියල දැන්ම දා අපි ලියන්න පටන්ගන්න ගෝත පටන්ග අප අහන ප්‍රශ්නේ දැමෝ රචනානය අපට සීමාවතයනවා අපිට ලොකු පරාසේක උත්තර ලියන්න අවසරේතීර විවෝගත ප්‍රශ්න පත්තරය න අපිට සීමාවල්තීරන දාල් මෙන්න මේ රුල් තුනේ මේ රුල් හතරි මේක ලියන්න මේක අපිට හෙම එකක් නෑ අපිට කොලදනවා අන්න අපිට ලියන්න පුළලා හැබැයි අලය කළමනා කරනය කර ගැනීම අප සත්තු වගකි හද අපි කාලය කලමනා කරනය කරගෙන අපි උත්තරේලිය හැබ අපට කවුරුවත් අපි මක් කරන්න නැදද. සීමවල්ුවට යටත් කරලා. අ පොඩිකාලය අප පිළිකිව්ෝ වගේ මේ වචන පන්සීයකට නොවැඩි නැත්ත නොවාඩු රචනාවක් එහම එහෙම අපිට කියලනෑ දැිටගේ. කමදේ කාලේ කළ නරන කරන්න න ශ දවල කකතුරන්න තුව පිළිවටලිය ගන්න න අපිටන්ගන්න නොව ීද අ විදිීර මොගද. අන්. ජීව පැවැත්ම සඳහ දායකවන් ජලෙ ප්‍රධානනන්න්‍ය ලක්ෂණ හතරකි. ඇ කිසිදුවේ තුවක් ම තන්කදාල අපි පහලට ලියන්නේ අපි සංශක්තිකැ කියාවම උෂ්නත්වේ මධ්‍යස්ත කිරීමට ති හැකියාවම හිමා එනයේදී සිදුවන සමාකාර ප්‍රසාරණය කම ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුනත් අපි ඒ එක වාක්‍යතා ට පස අපිට චේදවෙන් කරන්න පුලුව අපි ඒකක් චේදයක් ඉදිර ලිවට පස චේදයක් වෙන් කරා ඉට පස අපි කියන ොමගක් කියල මෙන බල ඉට පස්ස අපි කියන මේ ජලානු ජලානුත්තෙක් අහද. ජලානු ජලානු අතර තියෙන අන්තරණු කාකර්ශණ බල තම අපි කියන සංශක්තික බල සංශක්තික බල ඇතරෝක අපි කිය ජලානු ජලානු අතර පවතිල අන්තරනු කර්ෂණ බල අන්තරණු කාකර්ශන බල සංශක්තික බල මේ හයිඩජන් බන්ධන නිසා ඇතිවන්න ඇ ලකුුණකම්බෙනෝ ජලානු ජලානු අතර පවතින අන්තරනුකාකර්ශණ බල සංශක් තික බල මෙ හයිඩජන් බන්ධන හේතු කොට ගෙන ඇතිවේ හරිජන් බන්ධන මගින් ඇති අන් මේකට හේතුවෙන් හයිරිජන් බ පැ එතකොට මේකතේ අපි මතක් කරගෙන නොමකක්ද මේ ජලා වෙනත් අනුත් එක්ක හදර මෙක් කියල කියන වෙනත් අනුව ජලානු වෙනත් අනු සමඟ සාධන අන්තරණු කාකර්ශණ බලාපි කියන මුගක් කියලද ආශක්තික බල් ආශක්ති ද එතුට මෙ ජලානු ජලානු අතරතින අන්තරණු කාකර්ශන බල සංශක්තික බල. මේ ජලානු වෙනත් අනුත් එක්ක තියන අන්තරනු කාකර්ශන බල ආශක්තික බල. දැම්මකොද වෙන්නේ ශාකවල ශාකවල මේ ජලය පරිවහනය කරන සයිලම සයි වාහිනයක් එමත් නැත්තම් සයි වාහකාබයක් සයිලම වාහිනිය නැත්තම් වාහකාබයක් එකතුට මේ සයිලම වාහිනී හා වාහකාභ තුළ අපි දන්නවා ජලය පරිවහනය වෙන්නේ සයිලම තුළි මේ සයිලම වාහිනී හා වාහකාභ කියල කියන්නේ කුහරමය නාල මේ නාලතුළ තියෙන ජලය මේ විදියට ජලානු ජලානු එකන ජලානු ජලානු එක සංශක්තික බලවලින් බැඳිලතිීනම් අන ජලානු ජලානු එක මනාවලින්ද සංශක්තික බලවලින් බැඳිලති අන ජලානු ජලානුව එකනෙ එක සංශක්තික බලවලින් බැඳිලති එවගේ මේ ජලානු මේ ජලානු සයිලම වාහිනී නැත්තම් වාහකාම බිත්තිත් එක. ඇර බිත්තියේ තියෙනවන මේ ජලකාමී සෙලිවුලෝස් වගේ ජලයට ලැදියාවක් තෙන සෙලිවුලෝස් අන්න දකින්න පුළුවන්ග මෙ මේ සෙලිවුලෝස් එක්ක මොන සම්බන්ධලා තියෙන. ආශක්තික බලවලින් බැදිලති ආශක්තික බලවලින් බැදිලති එනම් ජලානු ජලානු සංශක්තික බලවලින්ද ජලානු සහිලම වාහිනී හෝ වාහකාභ බිත්ති සමඟ ආශක්තික බලවලින් ද බැදිලති දැන් අපි බැලුවොත් එහෙම මේ ජලය සයිලම වාහිනී හා වාහකාභ තුළ අකණ්ඩ කදක් විදියට දකින්න පුළුවන්ග කටිනිවස් කොළම් එකක් විදියට තියෙනවා මොක්ින්දද මේ ජලානු ජලානුක්න එකට බැදිල තිීරෝ දැ ජලානු අන්න සයිල්ලම වාහිනී හෝ වාහකාභ විත්තිත් එක්ක ආශක්තික බලවලින් බැදිලතිී දැම් මුලේඉන්දලා පත්තර නාරටි දක්වාම මකෙන නොද අකණ්ඩ ජලක දක් පවත්ව ගන්නවා කවුරු මගින්ද මේ සංශක්තික හා ආශක්තික බලමින් අකන්්ඩ ල්ල කඳක් කොහ ඉදලද මුලේ ඉ දලලා අපි දන්නවා දරුවූ මතකතියාගන්න මුලේ තියන සයිම කඳ සයිලමත් එක්ක සම්බන්ධයිඳේ තියන ස අතුවල තියන සයිලමත් එක්ක සම්බන්ධයි අතුවල තියෙන සයිලම පත්තර නාරටිවල සයිලමත් එක්ක සම්බන්ධයි. හරියට අපේ ගිවල්වලට වතුර බෙදා හරින නළපද්ධතිය. ප්‍රධාන නගරේ තියන ටැන්කීඉදල අල පදධතිය ප්‍රධාන පාරය විල්ලා අතුරු පාරවල් දිගිය ඇවිල්ලා ඉට පස්සේ අන්න අපේ ගෙදර දක්වාම කණ්ඩා නාලයක් විදිහටදී අන්නව. මේක වංගූලිින් හැරිලෑනවා නේ හන්දිවලින් නැමිලා එහෙම එන්නේ හැබැයි අර ප්‍රධාන ජල සැපයුම් පවිත්‍රාගාරී තියෙන ජලයටැන්කි ඒ ජලයන්න මේ අල්ල පද්ධතිය දිගේ කොට දෙන්නේ. අපේ ගෙදර ටැප්ප එක දක්වාමෙන්. අපේ කරාමේ අර පුහාම එටැන්ක වතුරටික තමයි අපේ කරමින් එියට. ඇති අර නාගරිික ජල සැපවුමක් ගෙදර තීරෝන්. ගෙදර වතුර ටැකේන්න අප වතුරගන්න ගෙදරටැන්ක වතුරටික මුල්ලුව අපේ නල පදධතිය පුරාම විසිරල්ලා කියලද. පැදිලි. මේ අත් එහ මේ මුල ඉදල ගොඩද. මුඳ සයිලමත් එක සම්බන්ධයි.ඳ ස අ සයිලමත්ක සම්බන්ධයි. එට පස්සෙ පත්තර. නාරටි සයිලමත් එක්ක සම්බන්ධ වෙලා තියනු දැම් මේ හැම එකේම ජලේමක් කලාද තින් පිරියිති ජල පිරියිති ඒ හින්ද අකන්ඩ ජලකඳක් විදියට සයිලම වාහිනී හා වාහකාභ තුළ ජලේතියනවා කවුරු හින්දද ශංශක්තිය හා ආශක්තිය හිද මෙන්නමින් සංශක්තිය හා ආශක්තිය. ද අපි දන්න එකක් තමයි දිවා කාලයේදී උත්වේදනයෙන් ජලයපිට වෙනම්. දිවාකාලයේදී උත්වේදනයෙන් ජලයපිට දිවාකාලදී උත්සේදනයෙන් ජලයිට ජ පිට වෙක් චාමකොද වන්න මේ පත්‍ර මන්ද්‍ය සයිලවල ජලය හිගව. ජලය හිගවනයි පස්සේ ඒ යන ජලවි බව අඩුවේ. දැන් පත්ත නාරටි සයිලම තුළ ජලවිභවය වැඩී ැයි මේ ලිය තියන පත්‍රර මද සයිලවල වයාඩුග ඒගොලගින් ජැලි ගිල්. එද මේ නාරටි වල තියෙන ජලය පතර මධ්‍ය සයිල තුළට ඇතුළුව පැදි පත්‍ර මද සයිලෝට නෝ නාරැටිවලින් පත්‍ර මදධ්‍ය සයිලෝට න පත්‍ර මධ්‍ය සයිල්ලවලින් වයිගෝලට. එතුර උත්සේදනය ඉන්ද ොකක් ඇැතිවෙන්නේ පත්තර තුළ ඇති වෙනවා රිනාතතිය ඒතමා අපිකන උත්සේදන චූෂණයකි එ ත්සේදන චෂණය මගින් ඉහට අදි කට නිකන් හිතන්නක ශසාකයක ප්‍ර දාස්ගානක්තියනු මේ හැම පත්තරේ කිම දවල් කාලිදිමකොද වෙන්නේ උත්සේදනය මගින් ජලය පිට වෙලා ඇතිවනර රිනාතතිය තමයි අපි කියන්න උත්සේදන චෂණය එ චූෂනය හින්ද ඉහලට අදිනක හිද මොකද වෙන්නේ මේ සම්පූර්ණ ජල්ල කන්ද මක්කෙන වද. ඉහල්ලට ඇදින දකින්න පුළුව ඇඒ සම්පූර්ණ ජලකන්ද ඇද සංශක්තික හා ආශක්තික බලහින්ද. නක පුග ගැලව වන ල්ළඟ පුරුව ගැලවි ගැලව යනකොට මේ පැත්තෙන් දම් වැලටට ඇදීගෙන 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 යනවා දක්කින පුළු. එන ඔන්න ජලයේ සංශක්තිය හා ආශක්තිය වැදගත් වනෙනවා මක් කරන්නද මේ කඳේ සහිලම වාහිනී හා වාහකාබ තුළින් මක්රණද ජලේගමන් කිරීමට ඉඩාම තරව ෆ්ලෝයමවල රනලක තුළින් ආහාර පරිසංකරමණය සඳ පැදි නි ඉඩමතරව ජීවින් තුළ මේ ද්‍රව්‍ය පරිවහනය සඳහා. අන්න ද්‍රව්්‍ය අරගෙනය න්න කෞද දායක වෙන්න මේ සංශක්තිය දායක තුර ඔන්න ඕක අපි සංශක්තියට තේ ඔන්නඔ කියන කාරණනාටික අපි පැහැදිලි කිරීම සිද්ධ කරන්න. ොට ඔන්න අපි කිව්වමොකක් කියලද. ජලානු ජලානු අතර පවතින අන්තරනු කාකර්ශණ බල සංශක්තික බල ලෙස හඳුන්න පැදිලිදන්න. ජලානු වෙනත් අනුත් එක්ක හදන අන්තරණු කාකර්ශෂණ බල ආශක්තික බල ලෙසහ ඳන්න. මෙන ජලානු ජලානුත් එක්ක සංශක්තික බලවලින්ද ජලානු සයිලම වාහිනී හා වාහකාප බිත්ති සමඟ ආශක්තික බලවලින්ද බැදී පවතින එහෙන් මේ තුළ අකණ්ඩ ජල කදක් පවත්ව ගන්න පුළුවන් ඒ ඇන මේ සංක්තිය වැදගත්තෙන අමක් කරන්නද. ජීවන් තුළ ද්‍රව්්‍ය පරිවහන ක්‍රියාවලිය සඳහා දායක ඔන්න සංශක්තිය පිළිබඳ අපට හම්බවෙන ප්‍රධාන කාරණය පැහැදිලිද ඒතරක් නෙවෙේ ඔ සංශක්තිය මගින් තවත් කාරණාවක් ගන්න අපි. එතමයි මෙ බල මී අපට හම්බ වෙන කුඩාපොකුණ පොකුුණේ ති ජල මේ ගතු තියෙන ජලේ මෙ පොකුුණේ මතුපිට තියෙන ජලානු අපිට හම්බෙනු මෙ තිය ස්ටූෝ ඊට පහලින් තියන ජලානු මගින් බල පහලින් තියන ජලානු මගින් මේ මතුපිට ස්තරේ තියෙන ජලානු පහලට ඇදීමකට ලක්කර මතුපිට තියන ජලානුන්න ඊට පහලින් තියෙන ජලානු මගින් මොන බලපාවිච්චි කරලද සංශක්තිය පාවිච්චි කරලා අන්න පහලට අද. ත මොකක්ද මෙතර තියන බලේ සංශක්තිකවශක්ති මෙ සංශක්තික බල හේතු කොටගෙන මතුපිට තියන ජලානු ට පහලින් නඇති ජලානු මගින් පහලට ඇදීමේ ප්‍රතිඵලයක් විදියට මේ මතුපිට කුඩා ජලස්තරයක් නිර්මාණය ව අපිගෙන පුෘෂ්ටිකාතතිය වැඩි වෙන අන්න තුනී ජල පටලයක් හැදෙනවා දකින්න පුල් මේ ඇදීමත් එක් පුෘෂ්ටිකාතතිය වැඩිවෙනු වැඩිවෙලා හැදෙනව තුනී ජල පටලයක් පැදිලි ඔන්න පටලේ තමයි බිඳ වැටෙන්නේ අප අර නිශ්චි නිශ්චල ජලයට අපි කියන නිසල්ල ජලට ජලක්දාපුහ මර දියරලියන න පැදි මෙන මෙහෙම මේ තුනිී පටලයක් නිර්මාණය වුනයි පස්සේ. මේ ජල පටලේ තුනි ජලපටලයක් නිර්මාණය උනයි පස්සේ ඒ පටලය මත අපි දැකලති නො කුඩා කෘමීන්ට. ජීවත් එන්න වාසස්ථානයක් නිර්මාණය වෙල දිගකුල් තියෙන සත්තු ඉන්න පුංචියයි දිය රූට අන්න කියනු එමත් නැත්තන් දිය ලිස්සන්න කියන මේ ෝට බෝටර්සල කියලා කියනු දිය කුරුමිනිියන් කියලා කියනු මෙන මේ අය ඔබ දැකල ඇති නිශ්චිත් නිශ්චල ජලයමත් අ නිසල ජලය මද ඔබ මොබ එහට මෙහට මක්කරවාද ගමන් කරනවා දකින්න පුළුවන්. එකොර ජලයේ පුෘෂ්ටික ආතතික බල නොබිදන පරිදි ජලපුෘෂ්ටේ මත එහට මෙහට ඔබ මොබ ගමන් කිරීම සිද්ධකර එත එහෙම වාසස්ථානයක් නිර්මාණය වෙලා තියෙන්නේ ජලයමොකක්ින් දද සංශක්තික හැසිරීමහින් ජලපුෘෂ්ට මත තියෙන ජලානු ඊට පහලින් ඇති ජලානු මගින් හිදිිජන් බදධන හේතු කොටගෙන ගොඩනැගෙන ංශක්තික බලහින්ද පහලට අද. එදුා ජ පටලයක් නිර්මාණය වෙන එ පටලය කාඩද වාසස්ථාන සපයන් අර කුඩා කමීන්ට වාසස්ථාන සැපයීම සිද්ධ කරනවා හින්ද ඕන්නේ ජලපුෘෂ්ටය මත ඔබ මොබ ගමන් කරමින් ජීවත් වෙනවා දකින්න පුළන් ඔබ බලන්න එ අ තරල දාලා තියන ගලා නොයන ජලාසයක ගලා නොවන ජලාසයක ජලපුෂ්ටේ මත දිගපාදතියෙන දිගකකුල් තියෙනය අන්න එහට මෙහාට ගමන් කරන හැබැයි ඔවුන් නැවිදින කොට අර දරැලි ඇති වෙන්න නෑ අපි වතුට ගලත්දාපුහම දීරැලින් එහෙම වෙන්නේ නෑ. එ අපි ම මේ ගොල්ල පුෂ්ටිකා අත තික බල නොබි දෙන පරිදි ජලපුෂ්ටේ මත එහා මෙහා ගමන් කිරීමේ හැකියාව ලැබිල තියෙන ඔන්න අපි කියන කද මේ සංශක්තික හැසිරීමයි ම මේ පැහැදිලික පැහදිලිද එම් ඔන්න පලවිනි එක අපි පැහදිලි කරගත්තා මොකක්දේ ජීවේ පැවැත්ම සඳහා දායකවන්න ජලයේ ප්‍රධාන ගුණාංග හතරයි එකන්කක් ගත්තන්න සංශක්තික හැසිරීම නත්ත සංශක්තික හැකියාව අපි එක පැහැදිලි කරගෙන කිය අන්න සංශක්තික හැකියාව කියන්නේ මොකක්ද කියන්නේ එක අපි හැි කරග කියල පන්තිමටික වන්න ජලයේ සංශක්තිය ක්‍රියාත්මකෝ වන හැටි එමගින් කාඩද අර අපි කියපු කුඩා සත්තු වෙන ද ලිස්සන්න ඔ ද ලිස්සන්නටම තමයි කියන්න ද රුටන්න පැදිලි දමතරව ද ඔරුකරුවන් එමත් තැත්තන් දිය කුරුමිණිය මෙන මේ අයට ජීවත්වීම සඳහා වාසස්ථානයක්න නිර්මාණයලා තියෙන මේ කාරණෙත්තෙක් තුරු අප එකක් විස්තර කරලා අවසන් කර නිකක් විස්තර කරලා අවසන් කර එ තමයි මොකදද අන්න සංශක්තික හැකිය පස්සපියන්න බලන්න උෂ්නත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව කොයි වගේද ජලය අන්න දෙවනිකාර එද අපි ජලය සතුව සංශක්තික හැකියාව ඇත කියලා ට පස්ස අර සංශක්තිය කියන්නේ මොකද්දේ ගමන් ආශක්තියත් මතක් කරගෙන පැදිලි අන් ඒ විස්තරේ කියාගෙන ගකිහිල්ල ලියල ඉවර වෙලා එට පස්ස අපි කියනවාන්න ජලය සතුව ෂ්නත්වය මද්‍යස්ත කිරීමේ හැකියාවක් ඇත ඇත්තම් ජලයට උෂ්නත්තය මධ්‍යස්ත කිරීමට ද හැකියාවක් ඇත අ වංකිවිටිකක් කර ලස්සන කරන්න මෙ ලියනකොට අන්න ප්‍රශ්්‍රපත්තරය බලන සර්ට හරි ටීචට හරි බලන්න ආස හිතන විදරලිය ඇත මම විභාගෙටිගලි වනමල්ලියනවා ජලයට උෂ්නත්ය ජල උ්නත්වය මධ්‍යස්ත කිරීම මධ්‍යස්ත කිරීම හැකාව දත් හැකියාව දත් අන්න ඒ ලියලට පස්සපේ ගැනකිීම උෂ්නත්වය මද්‍යස්ත කරන්න කොමද මේ බල පුෂ්නත්වය මධ්‍යස්ත කිරීමේ හැකියාවද ඇ අනතුර අපි කියන ොමකක් කියද ජ ජ විශිෂ්ට තාපධාරිතාවේ හළයි ජල විශිෂ්ට තාපධාරිතාවේ වැඩි. පොඩිකාලි කිව එක කලියනෑ අපි අපි මතක් කරනවා ජලය කිලෝග්‍රෑම් එකකස්කන්දය සේසියන්සක එක කින් ඉහල නැංවීම සඳහා ලබාදීතු තාපේ ජලය කිලෝග්‍රෑම් එකකස්කන්දය සේසියන්සක එක කින් ඉහල නැංවීමට අන්න එකැන්න මෙයා තියන්නේ අපිතුමකු තිස්සයන තිස් සතට ගෙනිය බාද යුතුතාපය අපි කියනව ොමොගක් කියලද. අන්න විශිෂ්ට තාපධාරිතා වක පොඩිකාල පාවිච්චි කරාප හාර්දාාස්තෙසීයි සේෂසියන්ස ගෙට කිිලෝග්‍රම් ට ජූර්. ඒ කියන්නේ ජලයේ විශිෂ්ඨ තාපධාරිතාවය අධිකයි ඒන් ද ජලයට පුළුවන් අධික තාපයක් උරාගන්න පුළුවන් හැබැයි උෂ්නත්වය වැඩිවන්න ඩිකයි.ඒ ගැඩි පැත්තත් කියන්න. ජලයෙන් අධික තාපයක් පිටවුවද උෂ්නත්වය අඩුවීම සිද්ධ වෙන්නේ පොඩි ප්‍රමාණික. එ ඒ හේතුව මේ විශිෂ්්‍රතාපධාරිතාවය වැඩි. එන අපිකන ජලයේ විශිෂතාපධාරිතාවය ඒ හින්දා වැඩිතාපයක් අවශෝෂණය කළද උෂ්නත්වය වැඩිවීම සිදුවනුව ඉතා සුළු වශයන්නේ. එමෙන්ම අධිකතාපයක් පිට කළද, උෂ්නත්වය අඩුවීම සිදුවනුවේ අන්න ඉතා අඩු ප්‍රමාණයකින්නේ. මේ නිසා අචලතා පීන්ට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තිෙන ගොල දේව්නත් නියතව පවත්වගන්න පරිසර උෂ්නත්තය වෙනස් වුනාට අ පරිසර උෂ්නත්වය වෙනස් සුවද දෙවෂ්නත්වය නියතව තියාගන්න. අ උදාහරණයක් විදිරි අපි ගන්නවා මිනිස්සුන්ට ශීරපායින්ගේ ලක්ෂණයක් තමයි දාඩියදාානක ඇත අපි ස්කූල ඇල්ල පයින් ඇවිදිගෙන යනකොට ගෙදරට අපට අපේ දේ තුළ පරිවෘතිීය ක්‍රා සිද්ධ ඇයි අපි ඇවිදින්න ඕන ඒ ඇවිදින්න අපට ශක්තිය ඕන ඒ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලි සිද්ධ වෙනකොට බන්ධන කැඩෙනෝ එවිට තාපයක් නිපද වගේම තාපයක් නිපද තාපය නිපද වීමත් එක් දේවෂ්නත්ය මක් කැනට ග ි වෙන්නටන් ගන්න හැබැ අපි දන්නවා අධික තාපයක් කවසූෂනය කරත් උස්්නත්වේ වැඩිවෙන බෝ පොඩ්ඩ. හැයි ඒ වැඩි වෙන උෂ්නත්ව වැඩිවීම අපිට දරාගන්න බෑ. ඒද අපි කරන්නේ අන්න දාඩිය නිපදවල හමමත දඩ හමමතර දහන දාඩිය වාශ්පකිරීම සඳහා දෙ අභ්‍යන්තරයෙන් තාපේ ගන්න දෙ අ්‍යැන්තරයෙන් තාපය අරගන්න දඩිය වාශ්ප කරපු හාම දය උෂ්නත්වය මොකොද වෙන්නේ න්න පහලයනෝ දකින්න පුල් පැහැදිලිද එනම්ගන්න හමට මොකක්ද ලැබන්නේ දේහට අමතර සිසිලනයක් ලැබෙන ඔබ ඕඩි කොලෝන් ටිකක් එමත්තත්තම් මේ දවස්ස ල අපි පාවිච්චයන සැටයිස ටික් අල්ලර දාලා ටිකක් වෙලායි. අපි දන අල්ල සීතල වෙනයි අල්ල සීතලවෙන්නේ මේ වාශ්ප වෙන වාශ්පවීම සඳහා තාපේ ගන්න දේහ අභ්‍යන්තරයෙන් තා පේග එදා උස්්නත්වය මධ්‍යස්ත කරන්න පුළුවන්කම තියෙනවා ජලයට ඇයි ජලයට ලොකුතාපයක් කුරාගන්න පුළුවන් හැබැයි ස්්නත්වය වැඩිවෙන්නේ බෝම චුත්්ටයිඒවගේම ජලයට ලොකුතාපයක් පිට කරන්න පුළුවන් හැබැ උස්්නත්වය අඩුවෙන්න්න ටික ඒද පිකෙනවා ජලය එනිසාපිකෙනව ජලය තාප ස්වාරක්ෂකයක් ලස තා ස්වාරක්ෂකයක් ලෙස අන්න තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කර තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියාකරු ජලට පුළුවමක් කරන්නද තාප ස්වාරක්ෂකයක් ල ක්‍රියා කරන්න ජලයට පුළු පැහදිිද ඔන්න එනම් අපි ඔය කිවේ මොකක් කියලද මේ උෂ්ටත්වය මධ්‍යස්ත කිරීමට තියෙන හැකිය. දැ ශාකවලත් ධඩීධාන ශාකවලට තුර ධඩියදාානවා කියන එක ශාකවලට ධඩියදාානවා කියනෙ අපි කරම උත්වේදන ජලයපිට ශංක පත්්‍රවලි ශාකකන්ඳෙන් අන්න උත්වේදනය ජලයපිට වෙනවා ඒ ජලයවාශ්ප කරන්නත් අන්නමි. ශාකපත්තරවලින් ජලේලියටේ නු පූටිකාහරහා ඒ මත්තත වාසි දුරු හරහා එන්න පුළුවන් ජලය මතුබිනට ඒ ජලය වාශ්ප කරන්න තාපය ගන්නෙ ශාකපත්ත්‍රරය තුළේ අභ්‍යන්තර තාපය අරගෙන තමයි ශාකපත්තර මත තියන ජලය වාශ්ප වෙන්නේ මේ වාශ්පවීම සිද්ධ වෙන්. එවි ශාකපත්තරයේ අභ්‍යන්තරයෙන් තාපය ලබාගැනීම නිසා. ශාකයට මොකක් ද ලබෙන් ශාකයට ලැබෙනවා අම්මත්තර සිසිලනයක් ලැබේ අමතර සිසිලනයක් ලැබ අමතර සිලනයක් ලැබ පැදිලි අම් ගන්න අපිකිවවා මොකක් කියලද බලන් මේ උෂ්නත්තය මධ්‍යස්ත කිරීමට තියෙන හැකිය. විශිස්ථාපධාරිතාවය අධිකයි එයින් ද මකරම්පලඳ ජලට අධිකතාපයක් අවසූෂනය කළාට උෂ්නත්තේ වැඩිවෙන්නේ බොහොම ටිකයි. එවගේ අධිකතාපයක් පිට කළත් උෂ්නත්වය අඩුවෙන්න බොහොම ටිකයි එ ජලට තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවතිසිරයි ස්වේදග්‍රන්තිේරු. ොල ස්වද ්‍රන්තිවලින් ස්වේදය නත්තන් හඩියනි දහස් වෙනවා. එ දහඩිය වාශ්පකිරීම සඳහදේ අභ්‍යන්තරෙන් තාපේ ලබා ගැනීම සිදුකරන නිසා දේහෙට මොකක්ද ලබේෙන සිසිලනයක් ලැබෙන මෙමගින් අචලතාපීන්ට ආරක්ෂාව ලැබෙනවා අන්න දේවෂ්නත්වය අනවශ්‍ය ලෙස ඉහලයනයකෙන් වලක් පගන්න පුළුව. එවගේම ශාක උත්ස්වේදනයෙන් ජලේපිට කරු. ශක උත්වේදනයෙන් ජලපිට වෙච්චා. එ උත්සේදනයෙන් පිටවන ජලය වාශ්ප කිරීම සඳහා ශාක අ්‍යන්තරයෙන් තාපය ලබා ගැනීම සිද්ධ කරනු මේ නිසා ශාකයට අමතර සිසිලනයක් ලැබෙනවා දකින්න පුළු පැහැදිලිද ඔන කාරණා දෙකක් ප්‍රධාන කාරණා දෙකක් ජලය සතු ප්‍රධාන ගුණාංග දෙකක් පිළිබඳව අපි අන්න විස්සර කර එකක් අපි කිව්වා මොකක් කියලද ජලී තියෙන සශක්තික හැකියාව එක පැහැදිලි දෙක උෂ්නත්වය මධ්‍යස්ත කිරීමට ඇති හැකියාව තුන්ගෙන එක අපිලේ නො හිමායනයේ දී සිදුවන ප්‍රසාරණයන් එකත් අපි අර විදිටමයි අප අර සංශක්ති කැසිරීම ගැන ලි්වා රූපමමුකුත් අදීනේ නෑ විස්තරලයා ගෙනගිය එට පස්සන්න උෂ්නත්වය මධ්‍යස්ත කිරීමට ඇ හැකියාව ඇත කියලා ඒ ගැන කිව්ව පැදිලි තාපසවාරක්ෂකයක් වෙන්නේ කොහොමද අපිට ධඩියදා පුහන්ම් මොකොද වෙන්නේ උත්වේදැනයන් ජලය පිට ඕනකොට මොකොද වෙන්නේ කියලා පිළිව්ව. එට පස්සේ අපි ලේනවන්න හිමායනයේදී අසමාකාර, පසා අසමාකාර ප්‍රසාරණයට ජලය ලක්්වෙේ හිමයිනයේදී අසමාකාර ප්‍රසාරණයකට ජලයලක්ක ජලය උස්්ටත්වය අඩුවෙන කොට ජලය උෂ්නත්වය අඩුවෙන කොට අන අපිකෙනවා ජල ජලයි උස්්නත්වය අඩුවෙන කොට. ජල උස්නත්ව අඩුවෙන කොට. ගනත්වය වැඩිවි ගනත්වේ වැඩි. අ ලකුණක් කම්බෙ ජලය උස්නත්වය අඩුුවොනවිට ගනත්වය අඩ පැදිලි. ජලය උස්නත්ව අඩුවෙන කොට ගනත්වය වැඩි. උපරිම උපරිම ගනත්වයක් තියෙන්නේ උපරිම ගනත්වයක් ජලයට ඇත්තේ සේසියන්සක හතරී සේසින්සක හතරේදී අන්න ජලයට උපරිම ගනත්වයක් තියෙනවා දකින්න පුට ඒහින් දමොකොද වෙන්නේ මේ ඔබ දන්න කාරණාවක් මේ හොම වලින්න් එම් අපි කියෙන ොමක් කියලද හිමායනයේදී සිදුවන හිමායනයේදී අසමාකාර ප්‍රසාරණයකර ලක්ව වනො හිමමායනය මක්කනයකද මේ අයිස් බවට පත්වනයක ද්‍රව ජලය ගන බවට පත්ති මෙහිදී අසමාකාර ප්‍රසාරණයකට ලක්වෙනු එනම් ජලය උෂ්ටත්වය අඩුවන විට ගැත්වය වැඩි වෙනු ජලය උපරිම ගණත්වයක් තින සේෂයන්සක හතරේද එයින්දා ජලය මත එ ජලය මත අයිස්පාවනව දකින්න පුළො ජලේමත අයිස්පාාව උස්්නත්වය අඩුවෙන කොට බලන් උෂ්නත්වය අඩුවෙන කොට මේ ජලානසු ජලානු ස්පටිකමය දැලිසක් හදනු ස්පටිකමය දැලිසක් සාද අෂණත්ය අඩුවෙනට ජලය ෂ්නත්වය අඩුවෙන කොට ජලානු ස්පටිකමය දැලිසක් කදලා අන්න ජලානු එකනකට ලංවෙලා ගන බවට පත්වේ ෙනවා දකින්න ට ැ බවට පත් ෙන ද කියන්න පුළුවන්ග ස්පටිකමය දැලිසක් සෑදීම තමයි මේ අන්න අයිස් නිර්මාණය වෙන්න හේතු එතකොට දැන් උෂ්නත්ත ක්‍රමයෙන් පහලයනොකොට මේ අයිස් මිදන වැඩේ වෙන්නේ මේ බල ඔය අයිස් මිදන වැඩේ වෙන්නේ අපි මේක අන සීතඉර්තුවේ ජලාශයක් කියලයිතු පොඩි පොකුණ මේකේ මතුපිට තමයි මුලින් අයිස් බවට පත්වන්න. මේ පොකුණ. හොයද මේ සීත ඉරතුවේදී සෞබ කලාපික රටක පොකුණ අපේ රට එනෙවේ සීත ඉරුතුවාාවයින් පස්සේ අන මොකොද වෙන්නේ. පරසරේ උෂ්නත්වය ක්‍රමයෙන් පහලට යනු. එවිට මේගොල්ල මේ මතුපිට තියෙන. ඇයි උෂ්නත්වය අඩුවෙන කකොට ජලය ගනත්වය ජලයේ ගනත්වය වැඩිවීමත් එක්ක ජලානු එකනෙක ස්පටික මේ දැලිසක් සෑදීමේ ප්‍රතිඵලයක් විදියට මෙ මතුපිට තියෙන ජලය ගණ බවට පත්ත ගන බවට පත් ඒ කිය කියන්නේ ජලාසයේ තියන ජ ගණ බවට පත් එෙන්න්න ගන්න ඉහල ඉඳලා පහලට මේක උගුලට පුළුවන් ගෙදරද අතදා බල වතුර විදුරුවක් කරගෙන් මේක දරව ජලය අපිටක ව රටික් කරන්න තැල් ඉදිින් ගත්ත වත ර ටික් විදුර දාලා මේක අපේ අදිශීත කරනයටදා අදිශීත කරනයට දාපුහමන්න අප දකිින් හම්බෙන මොකක්ද මේ අපි දාලික වෙලාවක්ති යනකොට මේ උඩින් තියන ජලයමන්න උඩ තියන ජල තට්ටුව ගන වෙලා ැ සමමාරලාට මුලින් මන අප ෝක ඇගිල්ලෙන් ඇනපු හම කඩලත් යවා ඇයි අවටික වෙලාවක් ඉල්ල බැලුවොත් අන මේක මේ අයිස්කුට්ටේ ගණකම ක්‍රමයෙන් ඇයි. උෂ්නත්වය අඩුවෙන කොට ගණත්තය වැඩිව. ජනතේ වැඩිවෙන කොටමං කුවරස් පටිකමය දැලෙ සදලා අන්න ද්‍රවජලය ගන ජලය බවට පත්තද ගන මේ ක්‍රමාණුකූලව ඉහල්ලා ඉඳල්ලා පහල්ලට ගන්න බවට පත්. පැදිලද තමයිර ප්‍රායෝගිකව අපි දකලතියන්නේ. හිමායනයේ දී සිදුවන ප්‍රසාරණයක් එක්ක අර අපේ බීම බෝතලයක් අපි දුොක පලාස්ටික් බීම බෝතලයක් එක මෙම හැඩ තියන එකක් කියල හිතුම් අපි ඔය බීම බෝතලේ ටිකක් ලස්සන එක අපිට අම්බෙනවා මේ එකේ මේ කටකොටස මේ මෙයා ආන්නම් මේ විදි එක් කෙනෙ මේ බෝතලේ මේක සිසිල් බීම දාලාතියෙන් ලාස්ටික් බෝතල මූඩිය අපි තද කරලති ද මේක අධිශීත කරනයට ද දා පැකීපයක් තේලාි බලපපුවා මන්න අපිට දකින පුළා මේක මක්කෙලති නොද මේ ආනර හැඩතල මුකුත් නෑ මේකෙමක් කෙලා ඇදර මේක පැලලා විදුර බෝතලයක්ක්ුුණානන් හෙමොද වෙන්නේ පුර විදුර බෝතලයක්කුණාන අන්න පුපුරු එතුර මේක ජීවවිද්‍යාවට රදගත් එෙන්නේ කෝමදව අන්න මේ හිමායිනයේදී සිදුවන ප්‍රසාරණය මගේ සීතඉර්තුවේදී. ජලාසවල අයිස්මි දෙන්න ගන්නු. හැබැයි අයිස්මි දෙන්නේ ඉහල ඉඳලා පහලට එ මතුපිට අයිස්තිබුණට ගැඹුරතියන්නේ මොන ජලේද. ගැඹුරෙතියෙන්නේ ද්‍රව . එන මේ ගැඹුරේ කාර්ද ජීවත්ත එන්න පුළුවන් අන්න. මත්සයින්ට නැතන් ජලජ ජීවිීන්ට නොනැසී ජීවත් එෙන්න්න පුළු පැහදිලිෙන සීත ීරුතුව එකොට මේ අයිස්කට් තට්තුුව කරමයෙන් ගණකම වැඩිවෙන්න පුළා හැබැයි ඒත් පතුළේ එදරව ජලයේ කාටද. මාලු උන්ට නිරුපාදිරිිතව ජීවත් එන්න පුළුවංකමතින දැන් ඊළඟ ඉරුතුව කරමයන් එන සූර්යා වැට එන්න පටන්ගන්න හිරුකිරන වැටනෙනවත් එක්කම දැ ක්‍රමාණුකූලෝ උෂ්නත්වේ කලාපේ වැඩිවෙන්න පටන්ගන්න දැන් රයිස් ක්‍රමේන්දය වෙලා ගිල්ල දරෝභාවට පත්වන කොට මේ ගුල්ලන්ට අන්න සම්පූර්ණ පොකුණුම පාවිච්චි කරළ ජීවත් එන්න අපි අර චූටිකාලෙ කාටන් දැකළතිෙනුඒවල අපි දගතන මේ අයිස් තට්ටු මත ඇවිදගෙන ගිහිල්ල කවුරුහරි ඒ ප්‍රෘෂ්ටේ මත ඇවි දෙගෙන ගිල පස් අර අපි පොළො හාරන්න පාවිච්චි කන උපකරණයක් අරගෙන් එකෙන් අයි කුට්ටිය හාරනුම් යිස්කුට්ිය කරල තතිින් හදාගන්න නොකක්ද සිදුරක් හදාග ඒ සිදුරෙන් අපි දානව ආන් මාළුවල්ල ඩ බිලි කොක්කක් දාලා ඕක ඇතුරට දැමයි පස්ස යන්න මාලුව ඇවිල්ල මේ යම හාරිරයට ගන්න එවිට සිදුරෙන් මාළුුවව එියට ගන්න පුළුවන්කම පැදි එික නොමොකක් කියලද මේ හිමානයේ දී සිදුවන ප්‍රසාාරි නි පත්රුනානගේ යි විිදට ගන්නන යට ඉඳලා උඩට නම් අනේ සීත යරුතුව ලඹීමත් එක්ක මොකද වෙන්නේ ජලාශය සම්පූර්ණය මයිස් වෙලා යිස්කුට්ටියක් වෙනවා එතර ජීවිීන්ටික වද වෙලායන. එද මේ සීතඉරුත්තුවන්න ජීවීන්ටහානියක් නොවන විදිහට පවත්ව කෙන යන්න පුළුවන් මේ හිමායනයේදී සිදුවන සමාකාර ප්‍රසාරණය මගේ පැහැදිලදි. එන ඔන්න අපිකිව්වා මේ කාරණයත් අපි කියන්න ඇයිස් බවට පත්වන එද මත්තුපිට්ට අයිස් වුවද ජලාශයේ නැත්තම්පොකුණේ පතුලේ ද්‍රවජලය ඇත එනිසා ජලජජීවීන්ට සීතඉර්තුවේදී නොනැසී ජීවත්වීමේ හැකියාව ලැබිල තිය නොමේ හිමා එනේ දී සි දුවනා සමාකාර ප්‍රසාරණය ඉඩ පස්ස අපි කියන්නේ අපේ අන්තිමකාරණේ ගත් අපිටහම්බ අන්තිමකාරණ ද්‍රාවකයක් ලෙස ඇත්ති සර්ුව නිපුනත්ව ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුනත්වයන්න. ක ඔන්න අපි කිව බලන් රා ප්‍රශ්න හැයි මේ කට නම් පුතේ මේ විදිරම මේ මම ලේනව වගේ ආකෘති හද හදාලිියන්න වෙලා නෑ ඉද ම පොඩි ආකෘතියක් න හදන්න ෝ කොල්ලත්තෙක් එහම ආකෘති හදාහදායිඉන්න දෙයන්න අන්න මං මේ හදල දෙන ආකෘතියයි මදන උත්තරේ ඔබ හොන්ද අවබෝධය ඉන්න. ඒය අවබෝධය පාවිච්චිකල ඔබට ෝජාතයේ ප්‍රශ්නයක් හවෝත් පිළිවලින් ලියන්න පුලුවන් හහිද මේවා අඩුමගාන එකම රචනා ප්‍රශ්නයට උත්තරේ හත්තට වතාවක්වත් ලේල පුරුදුවෙන්න්න. ලියන වාරගණන වැඩිවෙච්ච තරමට විභහගිද්දිී කරුණු අත පසු නොවී ලකුණ එකසිහතලියයක් එක සිය පනහක් ගන්න ලියන්න පුළු. හැ රජානා ප්‍රශ්ිට උත්තරේලීල තියෙන්නේ එක පාරයිනක් දැම් මේ කිව්වා ගේ සතිය ොගුලට මේකේ ව්වා ඔගොල දැන් ලියල පස දැම් මේ මත්ක මේ අහගෙන ඉන්නු එ පසේ මාකින්නේ එකත් එක මා කරගන්න එචරයි එහෙමම ඒ රජානා ප්‍රශ්න ඇවත බලනන්නේ නෑ විභාගෙට ඔය ප්‍රශ්්‍යම දෙනු මේකම දෙ හැබයි ඔබට ගොඩාක් සාර්ථකත්වයකට යන්න හම්බවෙෙනෙ නෑ ඔබාතන් කරුණු සෑහෙන ප්‍රමාණයක් ගිලිහිෙන් ඔබට යන එක ම රචනා ප්‍රශ්නය ම කරන්නද ලියනවාර ගණන වැඩි වෙච්ච තරමට එකසිය පණහෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවතිය. එක හොන්දට තේරුම් ගන්න හෙම නැතුව අපි කිව්වට වැඩක් නෑ ම රචනා ප්‍රශ්න අන්න පණහක් ලීලති නොමේ වෙනකුට රචනාප්‍රශ්්‍ර පණහක් ලියන එක හරි වටි නො හැබැයි ඒ පණහ කීවාරයක් ලීල තිය නෝද කියනන්නේ එකයි ඊඟට වට ද පුළුවන් තරම් වැඩි වාරගාණනක් අඩුමගාන ලියන් ලියන්න බැරින අඩුමගානයමක් කරන්නද ලියපු ත්තර නිතර නිතර බලන්න සතියක දවසක්වත්තර. එද කියන මේ රචනා ප්‍රශ්ට ලියනේවා එක ෆයිල් එක දාලතියාගන්න ෆයිල්ක දාාතියාගන් රජා ප්‍රශ්ටල උත්තරටික එක සතියකර සැරයක් නිකන් කියව ආනම ජීවේ පැවැත්ම සඳහා ජලේදායක ව නාආකාරේ කෙටියෙන් පැදිලි කරන්න ඉති කියවෝගෙන තුොර මතක්ෙන රජනා ප්‍රශ්න අපිළග හතලියයක් නීල තියෙන අපි එරජනා ප්‍රශ්නා හතලියයක් මකරෝද අන්න නැවත 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 සතියක් ගානය මතක් කරගෙන විභාගි හිටනා අදරඇත් මකරවල් අන්න ඔය රා ප්‍රශ්ටික ලාගෙන ගීති ඔය රචනා ප්‍රශ්න වලින් අන්න හයක් තමයි විභාගට දෙන්නේ දීලා හතරක් ලියන්න කිය මුති විභාගයට දෙන්නේ ජීවිද්‍ය ප්‍රශ්න පත්තරයට ජීව විද්‍යා රචානා ප්‍රශ්ටන දෙෙන් වෙන වනේ ඒ අපිටරි පොත්්ත එක්ෂයිකන් පිට හරියටම ලෑස්ති වෙලා යන්න පුළුව. මෙන්න මේ රචනා ප්‍රශ්්‍ර ටිකක් තමයි විභාගරින් හයකට නෙවෙයි. අපි ගෙනන මේ හයමයි එන්නේ කලා පිටඇන්න බැ හැබැයි අපට රචනා ප්‍රශ්න විශක්තියක් හදාගන්න පුළලො ඒ විස්සතිහැ තුළේ අ වාර්යෙන් අපේ ප්‍රශ්න පත්තරයට දෙන රජනා ප්‍රශ්න හයේ අඩුම ගානය හතරක් පත්ති පැදි එ ඔන්න පි මේකේ කාරණ ක් විස්සර යිකක්ංශක්තික හැකියාව කිව උස්්නත්වේ මධ්‍යස්ත කිරීමට තියෙන හැකියාව කිව්ව හිමයනයේ දී සිදුවන අසමාකාර ප්‍රසාරණය කෙළෙකවා. හතර වනිකාරණය ද්‍රාවකයක් ලෙස ඇ සර්ව නිපුනත්ේ. ද්‍රාවකයක් ලෙස සර්ව නිපපුනත්ේ අපි දන්නවා ජලය කෝනික එවගේ ද්‍රවී අනුව ජලානුව පි පරීක්ෂා කරල වැැලුවොත්තේම මේක කෝනික ද්‍රවී අනුව පැහදිලිද ආ. මෙ ජලානුස් මෙ මෙන ක්සිජන් පරමානුව මේ හරිජන් පරමාණු දෙක මේ අර්තිනෝ කුඩා ්‍රනාරෝපනය මේ අර්ථවකුඩා ධනාරෝපනා නද අපි කියනවා ජලානුව ද්‍රැවී අනුවක් මේ ද්‍රවීය ජලාන පැහැදිලි රම ද්‍රවීිය ජලානුවක් වීම නිසා මෙවිදිට කුඩාරින හා ධනාරෝපන තියෙනෙහිද මක්කරන්න පුළුවන්ද. මෙගොලට පුළ වෙනත් අනුත්ත එක්ක හයිඩිජන් බන්ධන හදලා ජලයේ බොහෝ ද්‍රව්‍ය දියකර ගැනීමේ හැකියාවක්ති ඇද අපිකෙනන්න ජලයේ ද්‍රවී අනුවක් වීම මගින් බොහෝ ද්‍රව්ව්‍ය ජලය මක්කෙනවාද අන්න දිය කරගන්න පුළු. එතකොට ද්‍රවී එකක් නම් ද්‍රව එකක්නම් අනිවාරෙන් ද්‍රවීයේ ජලේදියව පැහැදිලි. ඒවගේ අපිට හම්බ වෙන අයිනික සංයෝගත් සෝඩියම් ලෝරයි් ව කියෝ. අයිනික සංයෝගත් ජලේදිය. එඩමතර අපට හම්බ වෙන ලයිස සයිම් වගේ න සංයෝගත් ජලේදය කරගන්න පුළුවන් හිද අපිකෙන ජලට තියෙනවා මොගක් කියලද ද්‍රාවකයක් ලෙස සර්ව නිපුුණත්වයක් දකින්න පුළුවන් වනවා ජලේ. පැැදිි එ දැේ ොහෝ ද්‍රව්‍ය මක්ක නොද දියවෙන මෙහම ජලයේ බොහෝ ද්‍රවවේ දිය වෙන හිදා මොකන්ද කරන්න පුළුවන් අපිට පුළුවන් සයිලමුතුලින් ජලය හිතරක් නෙවෙයි ජලයේ ද්‍රව කනිජටික අපිට පරිවහනය කරන්න පුළුවන්. ඇතුර ශාකමුල් මගින් ජලය අවසූසනය වෙන කනිජාව සූසනය වෙන ජලාවසූසනය නං අක්‍රියව වෙන්න දරුවනි හැබැයි කනිජ අවසෝෂනය වෙන්නේ බලහත් කාරයෙන් එකඇන්න සක්‍රියවෙන්ATDP වැය කරලා පසේ තියන අල්පමාත්‍ර කනිජටික ශාකමුල් මගින් අවසූෂනය කරග අපි දන්න සාමාන්‍ය සිද්ධාන්තයක් තියෙනො මතක තියාගන් මුහුදු ජලයේ තියෙන අයිඩන් වලට වඩ මුහුදු ශාකවල තියෙන අයිඩීන් ප්‍රමාණය ඉතා වැඩි හැබැයි එහෙම තිබුණත් ඉරන්තරයෙන් වෙන්නේ මහුදු ශාකවලින් ID මුහුදු ජලට මාරුවන කනෙවි. මහුදු ජලයේ තියෙන අ ID ශාක තුළට ඇතුළු වෙන එක මේක වෙන්නේ ශක්තිය ලෙස AATTP වැෑකර. තොර අපි දන්නවනේ දරු සක්‍රිය පරිවහනය කලගෙන් ශක්තිය ලෙස AATTP වැෑකර සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව. ජෞගය ගමන්කිරි. සාද්‍රනයේ වැඩිසැන කෙද අඩුතනට ජාසුතියවුුණැකි. විසරණය මගින් පුළුවන් හැදි ැබැයි මේක වෙන්නම කක්ද. සාන්ද්‍රණය අඩු තැනකිදලා වැඩි තනකටය සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව ශක්තිය ලෙස ATTP වැෑ කරල තමයි කනිජයන්නේ මුලතුළට ජලේනන්යනෝ ශක්තිය වැය කරන්නඇතු අන්න කනිජයනෝ ශක්තිය වැෑ කරලා දැන් මේ අන්න ජලයත් එක් කනිජතියනෝ මේ ගොල්ල මුකද වෙන්නේ දැන් මේ ද්‍රාවකයක් ලෙස්ස තියන සර්වනිපුනත්වය පාවිච්චි කරලා ජලය කණජ සයිලම තුළින් පරිවහනේ ව. අපි දන්නවා ෆ්ලෝයම පරිසංකරමනය ෆ්ලෝයම තුළ අන්න ආහාර්ථයන සුකරෝස්තීර සුකරෝස්ස වලට අමතරව අපි හම් වෙනවා ඇමයිනෝමලතිීරු කනිජායන විටමීන ශාක වර්ධක දරම්වේ ඔබ කියන්න ශාකෝ හෝමෝන් අපි උසස් පෙළ විෂේ නිර්දේශය පියයකට පාවිච්චි කරන්නේ ශාක හෝමූන නෙවෙයි ශාක වර්ධක ද්‍රව ඔක්ෂීන ගලිබරලි සයිටොකයිනී හැබ්සිකම්ල ඉතිලි වෙන මේවා පැහැදිලි අනතකොට මේ ෆලෝයම තුළින්ඇතකොට මේන්සිියල්ල පරිවහනය ද්‍රාවකයක් ලෙස්ස තියන සරුව නිපුුණත්වයත් වැදගත්වයෙනවා මක් කරන්නද ද්‍රව්‍ය පරිවහනය සඳ. දියකරගන්න පුළුවන්ද අපේ රුදරේ ංගරගි බලන්නකු එක ජලේතමයි වැඩියෙන්මති එක ජලේදිය වෙච්ච බොෝදේය ඒන්ද ඒව ජලයට දාලා ජලේදී කරගෙන අරගෙන යන්න පුළුවන්කවති ඔන්න කාරණා හතර මම පැහැදිලි කරා මොකක් දේ මෙන්න බල මොනවාද කාරණා හතර තකො ඔන්න අපිට පිළිතුර අපි හදාගෙන නො ප්‍රධාන කාරණා හතරයි අපි හම් වෙච්ච තයි මේ සංශක්තිකැ කියාව අපිට ප්‍රශ්ෘ තියන මේක බලන්න නැවත ප්‍රශ්නය ජීව පැවත්ම සඳහදායක වන ජලේ අනන්න්‍ය ලක්ෂණ විස්තර කරන්න කියන ප්‍රශ්ට. අනේ තුොර අපි කියනුන්න ඕක හොම වලස්සට ලියන රචානා ප්‍රශ්ටට්නකුට ජීවේ පැවැත්ම සඳහදායක වන ජල ප්‍රධාන අන්‍ය ලක්ෂණ හතරකි ආන්. ඒවා සංශක්තික හැකියාව පහළට ලියන්නයන්ක දාලා මෙ වැරදි වැඩ ලකුණු දෙන්න නෑ ඔක්කොම කපලදානවා පැහදිි මේවලටකොට ලුණු දෙන්නේ මෙමලියන්න බෑ දපිකමා දැල්ය සංශක්තික හැකියාවකම උෂ්නත්වයේ මධ්‍යස්ත කිරීමට ඇති හැකියාව හිමායිනයේදී සිදුවන සමාකාර ප්‍රසාරනය ද්‍රාවකයක් ලෙස ඇති සර්වනි පුනත්වේ. ඉට පස්ස අපඒකින් අන මෙහා විස්තර කරා මොකක්ද. සංශක්තික හැකියාව උෂ්ණත්වය මධ්‍යස්ත කිරීමට තියෙන හැකියාව විස්තර කර හිමායනීදී සිදුවන සමාකාර ප්‍රසාරණය විස්තර කරා ද්‍රාවකයක් ලෙස ඇති සර්වනි පුනත්වය විස්තර කර පැහැදිලිදේ. ඔය මම ලියපු විස්තර ඔබ උත්තරය පත්තරයට ලියලා වනම් ඔබට සම්පූර්ණ ලකුණු හම්බව පැහදිි හැබයි දැම්මම් මේ ීල තියන එක අවිදි මත් සටහනක්ක ඇතුලේ ඔබට ම පැහැදිලි කරේ ඔබේ පාඩන් කරලා තියෙන මතකය ඇලි ආවර්ජනය කිරීමක් කරරි. ඔබේ මතකේ ඇවි සුව දැන්ි දෙගොල්ලම එකකතු වෙලා මම කියන ඔබ හංගින්න ඔබේ තකොට ඔලුවනව හරි සඒ හරි මට මතක් වුණ ඒ නම් මට අමතකයි නේන් ඕකන මට මතකි තිබුුණන්නේ හැබයි දැ ස කිවයින් පසේ ඇලි මතක් වුණා කියලාන්න දැ අපි දෙගොල්ල එකතු වෙලා මේක සම්පූර්ණයෙන් මේ ජලය පිළිබඳව අන්. අශ්‍ය සිද්ධන්තටික මතක් කර ගත් එම අප යනවා ඔබට මම දෙන ඕකට අදාලව ඔබ දන්නවා දුන්නා මීට කල්නු ති මීට අදාලව උත්තර පත්තරයේ ඔගුල් අටද මෙන් බල මෙති ජලා ජලානු අතර පවතින හයිඩිජන් බන්ධන ජලයේ සියලු ගුණ පවත්වා ගැනීම සඳහා ආදායකක්යෙන මංකිව ජලයේ සියලුම ගුණ පවත්තගන්න දායක වෙන්න කවුද ජලයේ සියලු ගුණ පවත්තගන්න දායක වෙන්නේ මේ හයිඩිජන් බන්ධ හයිඩිජන් බන්ධන තමයි ජ සියලු ගුණ පවත්වාගැනීමට දායක වෙන්නේ හයිඩිජන් බන්ධ පැහැදිලිද එතකොට එකට ලක්ුණක් කම්බේ ෘතුවිය මත ජීවය පවත්වාගෙනයාම සඳහා මංකිවේ අපි අර ප්‍රශ්න මලීර ප්‍රධානගුණ හතරක සමාල්ලට හතරයි කියනකට ලකුණක් දෙන්න පුළු. සංශක්තික හැසිරීම ආන්න ලකුණක් කම්බේ. උෂ්නත්වය මධ්‍යස්ත කිරීමට ඇති හැකියාව ලක් කම්මන අපි ක්‍රමාදාල ලිය හිමායනයේදී සිදුවන ප්‍රසාරණය ද්‍රාවකයක් ලෙස ඇති සරුව ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුුණත්වය ත බන්න සංශක්තික හැසිරීම සංශක්තික හැසිරීම අපි විස්සර කරනවා. තික අන්න සංශක්තික හැසිරීමේ දී නි සිංහල හදන්න ලස්සනව පැදිලිද ත සංශක්තික හැසිරීම යනු පුළුවන්ග සංශක්තික හැසිරීම යනු හයිඩජන් බන්ධන නිසා ජලානු ජලානු අතර ඇති වනාකර්ශනය අනමති ජලා ජලානුත් එක්ක තියන අන්තරණුකාකර්ශනය තමයි අපි කියන්නේ මොකක් කියලද සංශක්තිය පැදිි ලකුණක් කම්බ ජලානු වෙනත් අනුත් එක්ක හදන ඇතුවන කර්ශන බලාපි කියනවා ශක්තික බ අපි කිේ ජලා වෙනත් අනුත් එක්ක හදනය එක් කියල අනුවක් ගන්නක මේ අපට හම්බ වෙන ආශක්තිකවල් අන්තියනෝද බලන්නෝ කොල්ගේ උත්තරේ හරි අද්දාග ජලානු වෙනත් අනුත් එක්ක හදන අන්තරණු කාකර්ශණ බලාපි කියනව වනොව කලද ශති සංශක්තිය හා ආශක්තිය හින්දා වුගවරුද ජලානු ජලානු එකක්න එකට බැඳිල තියෙන එකත් ජලානු වෙනත් අනුත් එක්ක බැඳිල තියන එකත් හේතු කොට ගැන ජලට මකක්ද ැිලති අන් පැහැදිලිද පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලැබිලති මේ සංශක්තික ආශක්තික හැකියාව මගින් ජලට පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලැබිල තියනු අන්න හරියක් දාලා සංශක්තික නිසා ජලය හා ජලේදිය වූ කණජ පෝෂක දරව සයිල මහා ෆ්ලෝයම තුලින් ගුරුත්වයට එරෙහිව පරිවහනය. ඇද අපි කෙන ජලය එවගේ ජලයේ දියවෙච්චේවා පැහැදිලිත මේ ඔක්කෝම ටික සයිලමහා ෆ්ලෝයම තුළින් කනිජලවන් පෝෂක දරව සයිලමහා ෆ්ලෝයම තුළින් පරිවහනය කිරීමේ හැකියාව ලැබිල තියෙනවා මොකකි ද. මේ කියන සංශක්තික හැසිරීම හේතු කොටගේ. පැහැදිලිද ඕවු ඔය කාරණාටික මට ඕනැතු. ඔබෝයි තියෙනවනම් ඔය කරනුටික ඒවලට අදාළ පුංචි හරිය හරිය දාගෙනයන් එම ලියපු නැති කරුණක් තියෙනවනම් ඔබට ඒක ලියන්න පුළුවන් රතු පාට පෑනරග. ඔබ රතු පාට පෑනරගෙන ලිය ඒ ඔබට ලියන්න අත පසුුවවෙච්ච මම ලියපු කාරණාව පැ යන ඊළඟ එකටම පැහදිලිද ජලයේ සහ ජලයේ දිය වූ ද්‍රවවය පරිවහනයේදී ජලයි ජලයේ දියවවෙච්ච ද්‍රවවයි පරිවහනයේදී ජලානු සයිල භිත්්‍ය අතර ඇති ආශක්තිය නිසා ජලට අකන්ද ජලකඳක් ලෙස පැවතිය හැක අ අපි කිවවෙම මේ ජලයට පුළුවන්කම ලැබෙනෝ අපි කිව්වා මේ ජලානු ජලානු අතරතියෙන සංශක්තික හැසිරීමක් මේ ජලානු මේ ජලානු ජලානු අතර තියෙනංශක්තික බලත් ජලානු සයිලම බිත්තියක්ත් එක්ක හඳන ආශක්තික බලත් හේතු කොටගෙන මේ තුළ මේ නාලා තුල මොකක්ද පවත්ව ගන් අකණ්ඩ ජලකඳක් පවත්ව ගන්න පුළුවන්කම ලැබේ මෙ ආලතුර මොකද ලැවෙන් අකන්ඩ ජලකඳක් පවත්ව ගැනීම හැකියාව ලැබ න බල අකන්ඩ ජලකඳක් පවත්තුවා ගැනීමේ හැකියාව ලැබ පැදිලි ඉළකටකි වර පොඩේ කෘමීන්ගේ කතාව ජලානු අතර ඇති සංශක්තිය නිසා ජල පෘෂ්ටට ඉහල පෘස්්තිිකාතතියක් ඇතාන්. මංකිවේ ජලජපද්ධ තියක මතුපිට තියෙන ජලානු ලස්සන්ට බලන්. මතුපිට තියෙන ජලානු ඊට පහලින් තියෙන ජලානු මගින් පහලට ඇදීමට ලක්වෙන. ප්‍රතිඵලේ කුඩා ජල පටලයක් නිර්මාණය වෙනවා පැදිලිද ඇත මේ නිසා කුඩා ජලජ පද්ධතියක පුෘෂ්ටයේ ජල පටලයක් සෑද මේක මේ ජලාසයක මොකද නිර්මාණය වෙන්නේ තුනී ජල පටලයක් හැදනුම් තුන ජල ජල පටලයක් හැද අ තුනි ජල පටලයක් හැද පැලිද ඒ ජලපඩලේ නිසා කෘමීන්ට පොකුණක ජලපුෘෂ්ටය මත ඇවිදීමට හැකියාවක් ලැබ කවුද එහෙම ඇවිදිනය දිය ලිස්සන්න එමත් නැත්තං ද රූටන්න දිය ඔරුකරුවන් මේ දිය කුරුමින්ය ඔන්න පළවිනි කාරණය විස්තරගල ගර ංශක්තික කහැකිරීම කියන කොන්න අපි පැහැදිලියව ඉස්සර කරග එට පස තම අප ටම්ම උෂ්නත්තය මද්‍යස්ත කිරීමට ඇති හැකයාමේ දෙවනියක අන්න එන ලියනකට අපි ලක්සන කරලේ නම ජලයට උෂ්නත්තය මධ්‍යස්ත කිරීමට ද හැකියාවක් ඇත එතුරට මගින් දරුහන් ප්ලක් ස එහෙමලි වේ ඇැතයි ඉ මම මේ කහෙමලිව්වනම්කාර මේ ඩා දිග්ගස්ස ඕනහෙ ුණහ එතුට ළමයි අනි පඇත්තරහනු අපෙන් මේ ඕක ලියන්න වෙලා තිය නොද උච්චර කරුණු ගොඩා සාමාන්‍යෙන් පොයින්ට පණහහින්න රචනා ප්‍රශ් කර තියෙන්නේ දැක්ස පොයින් සීක් ඉතර ලියල තියෙනයි පැහැදිලි ඔහ එද මම් පොයින් පණහයි ලියලති දම සිංහල පුළුවන් රම් මක් කරති නොද අයින් කරලා අවශ්‍යකාරණය ඉතරක් ලේලති එතුට මේක ලොකු හැල්ලක් බවට පත්වෙන එක මම අඩුකරගෙන තියෙනවා එක මගේ අන්න අත්දැකීමත් එක්. ඔබට හෙම නෑ ඔබ ියනකොට කමක් නෑ වැඩිපුරුුණාට මොද හේතුව. ඔබ වාක්‍යයක් දෙකක් වැඩියෙන් ලිවට කමක් නෑ මක් කෙනද. මේක වාක්‍ය රචනාව ලස්සනවෙන් හැබැයිති ලස්සන වනාට ලකුණු දෙන්න නෑ. අදාල පොයින්ට් එකට ලකුණුද. හැබ එකට අමතර වාක්‍යයක් එකතු කරා කියලා. අන්න ඒ, ැපෙන් ැතුව නොවා දැන්පිහමලිවා මේ උස්තත්වය මධ්‍යස්ත කිරීමට ඇතිහැකයා අපිගෙනන්න ජලයට උස්නත්වය මධ්‍යස්ත කිරීමට දැහැකියාවක් ඇතආ එක ලස්සරන ඇත පශ්ටවත්තරේ ටීජ නත්තන් සව බලදධයාට පොඩි යමාගේ ස්කීීම එකත් එක්ක බලන එක තිනම පොයින්ටිකාන් යන්තික ලස්සන්නට තියෙනවානත කර දන්නවා මෙයා මේ දරුවවා විශය හොඳට දන්න දරුවක්කාන්. මං මේ අඩු කල් තියෙන ඒ එක ටික්. උ්නත්වේ මධ්‍යස්ස කිරීමටද හැකියාවක් තී එකට පි ලකුණත්ද එකට කලින් ලකුණත් දුන්න අය දෙන්නේ අප කලින්ම දුන්න ලකුණ ප්‍රධානකාරණ හතරකි කියලේ සාපේක්ෂකව අධිකතාප ශක්ති ප්‍රමාණයක් ජලයට අවශෝෂනයක් කළද නිදහස් කළද ජලය තාපය උරාගත්තත් ජලය තාපය පිට කළත් උෂ්නත්ව වෙනස්වීම සිද්ධ වෙන්නේ අන්න පොඩි අගයකි එක තම මේ කියන්න හදැන සාපේක්ෂකෝ අධික තාපශක්ති ප්‍රමාණයක් ජලය අවශෝෂණය කළද නිදහස් කළද ජලය උෂ්නත්තය වෙනස්වීම සිදුවන්නේ සුළු වශයන්නේ ලකුණක්කම් පැදිලි ජලය අධික විශිෂ්්‍රතාපය නිසා අ මේක වෙන්න මොකකින්දද ජලය අධික විශිෂ්්‍රතාපය නිසා. තුවියමත ෂ්ත්වේ උච්චාවචනය වනවිට අපි දන්න පෘතුවීීමමත සීත ඉරතු වෙනවා ග්‍රීස් ම රුතුව වයවා අපේ නං වහින කාලයක් තියනවා අන්න ඉතා වැස් අඩු පායන කාලයක් තියනොනේ පුෘතුවියමත උෂ්නත්යේ ච්චාවචනය වන විට ජීවී පද්ධතිහා ජලස්කන්ද තුළ ජ මෙනවචනය. මේ වච්චනය දැක්කනන්ං ලකුණක් දෙෙන්. තාපස්වාරක්ෂකයක් ලෙස ක්‍රයා කරයි. එනන් ජලයට පුළුවන් මක් කරන්නද. තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියයා කරන්න කැමසිවල්ටත් තිගෙනගත් අස්වාරක්ෂක ක්‍රියාව පHච්චගේ නිය තෝතියාගන්න පුළුව දැ මේ තාප ස්වාරක්ෂකයක් තාපත්මක් කරන්න පුළුවන්ද අන් උෂ්නත්තය වෙනස් වෙන්නේ නැතුවතියාගන්න පුළුවන් ජලේතින්ද තමයි අපේ ජීවි දේහ තුළ වැඩියෙන්ම තියෙන ජලේ එම බහුලොව ජලේ තියාගන්න හේතුෝක අන තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි. අධික වාශ්පී කරන තාපයක් තියෙන හිද. ජලයට තින මකක්ද. අධි වාශ්පී කරන තාපයක් ඇතිහෙයි ජීවියක තුළ අවම ජලහානියක් සිදුකරමින් වැඩි තාප ශක්තියක් නිදහස් කළ හැක අන්න නැත්තන් ඔය අපි අවේ යන විදිහට අපිට ධඩිය දාන්න ගියානන් එහෙම ජලයේ බාල්ධ ගෙනක් පිට වෙන්නක ඇයි ච්චර පිට කරන්න වෙන ම මේ තාපෙ එලිරදාග හැබැයි අපිට අඩ්ඩුම්ම ජලපරිමාවක් නාස්ති කරලා වැඩිතාපයක් එලිරදාගන්න පුළුවන් කමති අඩු ජලහානියක් සිදු කරලා බලන් ජීවයකු තුළ අවම ජලහානියක් සිදුකරමින් වැඩිතාප ශක්තියක් නිදහස් කළ හැක එහින්ද ජීවියකට මොකද වවෙ ඒ නිසා ජීවියකුගේ දේ පුෘෂ්ටය සිසිල්ුව පවත්ව ආගන්න පුළ ජීවීකට තමන්ගේ දේ පුෂ්ටයමක් කරන්න ලන්ද සිල්වති ආගන්න පුළුවන් උෂ්නත්තය වැඩිවෙඩ හෝ අඩුවඩ නොදී දැ උදාහරණයකද නුවරලියන් අපියන කාලෙද උෂ්නත්තය අන්න සේසියන්සක දහතුනයි ඇ දාහතරයි ද පෙදේ ෂ්නත්ය ස තිස් සතයි තිස්සෑද ශෝම්පහහියි තිස් සතයිද ශෝම්පහයි කිය කලන කියෙන් අපි තිමුකෝ ති සතයි කිය ආසන වශය ඔබ දන්නවා තාපේ පාඩ මේේදී ෞති කිද්ායගනගත දරු සේෂයන්සක අසුවට රත් කරපු යකඩ ගුලියක් සේෂයන්සක විසි පහේ ජලයට දාපුම් යකඩ ගුලිය අපපය පිට කරනු ජලේතාපය ලබාගන්න එ දැන් මේ සේසියන්සක අසුවර රත්ත එච්චයකට ගුලක් නැවේ දැම මේ නොරලීග කිය රත් එච්චක්ද සේෂයන්සක තිස් සතක යකඩ ගුලියක් නෙවෙයි මනුස්ස ශරීරයක් නෝරෙලීගී නෝරෙලිය වට පිටාවේ උෂ්නත්වය සේසියන්සක අන්න අපිතුම රාත්‍රී කාලයේදී පාලවයි. දැගෙන මුොද වෙන් තිස්සතේ පුද්ගලයාගේ තාපය පිට වෙන්න පටන්ගන්නවා ගොටද. අ සේසියන්සක පහලවත් තියන පරිසරයට එම පිට වෙලා පිට වෙලා ගිල මුොද දේ ෂ්නත්තය පහලට ගල ගීල ගිල්ලා එන්සයි මස්ක්‍රිය වෙලා මැරෙනු. අ එකෙන් ආරක්ෂා වෙන්නයි මේ කර. ඇතුර අපිෙන කොච්චර උෂ්නත්ව වෙනස් වුන. අම ජලහානයක් පරිසර උස්නත්තේ වැඩි වෙනකොටක් අවම ජලපරමානයක් හානි කරලා මකරම් ලද වැඩි තාපයක් එලිර්දාන්න පුළුවන්කමති. මිනිසා ජීවීකුගේ දේ පුෘෂ්තය සිල්ල පවත්ත ගන්න පුළුවන් අන්. උදාහරනා චලතා පී සතු. අධික ලෙස උනුසුම්වීම වැලැක්වීමට මිනිස්සමෙන් ස්වේදය වාශ්පවීම්. පෙන්නම් ස්වේදය අපිට දාදේෙහි තුළ තාපය නිපද වෙච්ච ගම ඒ නිපද වෙච්ච තාපේ දේහයෙන් බැහැ කරන්න අපි කරන්නේ මකරණ අපි කරන්න ධරිදාානකාන්න. මොලින් පණහිඩයක් දෙනවා ස්වේද කරන්ති වලට ස්වේදය නිපදවන්නකි. බොද දවෂනත්තේ වැඩි විච්චාම කේට කරන්තිවලට පනිහිඩයක් දිල්ලර යන්න කටේ නිදවන්නකි පැහදිල එක බොඩක් වෙලාට ඔ අනිෙකු සත්තුන් බල්ලන් ෙනම් ේරු බලුවර ඇරගෙනන්නේ එක මුද බල්ලන්ගේ දේහේ වැහිලති නොමනාවලිද රෝමවල් එදම දේහ හරහා දේහ පුරෂ්ට්‍යය රහා තාපය පිට කරන ච්චර පහසු වඩක් නෙවෙේ එඳ බල්ලට බයින්න එපාගෙදරී කොයි වලෙත් කට ඇරගෙන දිවලිිදාගෙන හුස්මෑදෑදා ඉන්නේ මක්කරණ දේකොල්ල තාපය පිට කරන්න මුකේ හරහ එකයි හේතු එක එයට බැල්ලවැඩ නෑගේ ශරීරයේ සකස් වෙලා තියෙන විදිී පැ අපිට ඕකට තියෙන්නේ අපේ හමමත්දට දඩිය ද එතුර ධඩිය වාශ්ප කරන්න දෙහ බැන්තරෙන් අපි තාපේක මෙබලන් ඒ අපිනේ ශාක උත්ස්වේදනයෙන් ශාක උත්වේදනයෙන් දැක්වන්න පුළු එනම් මේ දේහයෙන් තාපේ පිට කරන්න සතුන් ස්වේදයනය දහස් කරනු ශාක උත්ස්වේදනයෙන් ජලය පිට දේ ෂ්නත්වය ම කකර ලද නියතෝොතියා ගන්න පුළන් එන අන්න ඉළඟකාරණය කිව් අපි උෂ්නත්වය මධ්‍යස්ත කිරීමට තියන හැකියාව ගැනයි අප ඔය ඉට පස්ස අපි කියවා හිමායනයේදී සිදුවන ප්‍රසාරණය දැක ජ මීළග ලක්ෂණය ලෙස ඔබල ම අපි මේ විභාගිලියන එකන කරන්නන්න බොමස හැල්ලුවවෙල්ලි න ජල මීළග සුවිශේෂ ලක්ෂණය ලෙස හිමායිනයේ දී සිදුවන ප්‍රසාරණය දැක්විය හැක. හබඒකට ලපුුණත් දෙන්නේ ඇයි. අපට මුලින්ම ලකුණ දුන්න ඒකට ඇති කෙනෙක් දරුවක් මුලින් ලියන්න නැතුව මෙතනදිලි වනන් ඒකට ලුණු අම්බර. සේක මුලින්ම ලියන්න ඕනැද ඕන්න. එතන දිලිවන් එතන ද දුන්නා මෙතන දිලි වනම් මෙතරදදුන්. එතනත් දීලා මෙතනත්දීලා තැන් දෙකේ දම දෙ නැහෙම දෙන්නේ. ඒම දෙන්න දර. එන ගන්න අපි කියනවා. ජලට සේසියාසක හතරේදී උපරිම ගණත්වයක් ඇත නොවෙති ලකුණක් කම්බ පැදිලිද. ජලේ උෂ්නක්තය සේෂයාන්සක හතරට වඩ අඩුවන විට. හිමා එනේ ආරම්භ වෙනව කියෙන මක්කෙනවද. ගනවෙන්න පටන්ගල් කෝමත ගැනවෙන්නේ මං කිව්වා ගැනවෙන්නේ උෂ්නක්තය අඩුවෙනකොට ජලානු අන්න ස්පටිකමය දැලිසක්හදන්න පටන්ගන්න. අනකට ලකුුණක් දෙේ. බලන් එවිට අයි නැත්තන්ගන්න අයිස්කුට්ටි ස්පටිකමය දැලිසක්සාදයි ලක් වුණක් දෙනවා ඒ කාරණයට එ බැවින් අපි කියනවා ජස්කදවල මතුපිට පුෘෂ්ටේ අයිස් පාාවෙනවා දකින්නපු. එමගින් ජලස්කන්දවල එමත් නැත්තං අපි කියන මේන් අපිට හම්බවෙච්ච ජලජ පදධතිවල මතුපිට අයිස් ඇදෙනවා දකින්න පු. පහල ය මේ අයිස් වුනාට ගැඹුරේ තියෙන්නේ මොන ජලේද ද්‍රව ජලති ගැඹුර තියෙ ද්‍රව ජති අනකට අපි ලකුණක් දො ලකුණක් දීලති මේ ද්‍රව ප්‍රදශල ද්‍රව ප්‍රදේශවල ජලස්කන්ද තුළ සිටින ජලජ ජීවීන් සිීත ඉර්තුවයේදී නොනැස පැවත්වීමට හැකියාව ලබාද න්නඒගොල්ලන්ට මගදද සීත ඉර්තුවයේදීම මේක තුල කවුද ඉන්නේ ජලජ ජීවී නිඉන්නෝ දකින පුලුව මේ අයට මේ ඇතුළේ නොනැස ජීවත්වීමේ හැකියාව ලැබිල තියෙනවා මොකක් එක්කද මෙන මේ කාරණයත් එක්කම හිමායනයේදීසි දුවන ප්‍රසාරණය හේතුකොට එක අපේ සාමාන්‍ය ජීවිතයට තමයි අපිට ඕන වෙන්නේ මොකක්දේ අධශීත කරන තුලාපි වීදුරු බෝතල් මූඩිය වහපු යෝදාලති යන්නේ අනිවාරය පොපුරු ඒවා අපේ සසාමාන්‍ය ජීවිතත් එක්ක සබන්ධ ඒවාපිමතෙන්ට උත්තර දිරකතු කරන්නේ නෑ අපෙන් හුවේ ප්‍රශ්ණය ජීවය පැවැත්ම සඳහා අන්න ජලය වැදගත්වෙන හැටීමක් කරනකු වෙද විස්තර කරන්න කැලකි යන් මේ බලන්නක ඔන්න අපි කියනො ොනැී පැවත්වීමට හැකියාවක් ලබල දෙන දොර ජීවින්ට ජලස්කන්ද තුළ සිත යුරතු ේදීත් නොනැසී ජීවත් එන්න පුළුවන්කම ලැබෙන ඔබදන්නවා සමහර රටවල් රුසියාව සමහර ප්‍රදේශපිට හම්බෙනෝ රින පණහට උෂ්නත්වය අඩුව රින පනහට උෂ්නත්වය අඩුව එ ඒගුල්ල ද්‍රව ජලයයේ ගෙදර ගෙනෙහිල්ල තියාගන්නන්නේ නෑ තියාගන්න බෑන් රින ඒගුල්ල ගඟට ඇවිල්ලා ගස්පන මසින් ගස්පන පැදිි මැසින්වල ගගේ තියෙන ජලය කුට්ටි කපනු ජලය කිය නයිස්න අයිස්කුට්ටි කපල තමන්ගේ වාහනයේ පටවගෙන ගෙදරයිය දැපේ නම් වතුර තියෙන වතුර ටැන්කී තියෙනවා ලිදේ තියනවා අර ගුරුල ේත්තුවේ තියෙනවානේ පැහැදිලි අන්න කළේ තියෙන එවල වතුර තියන අපි කලේ නමවලා පුොල් කට වතුරටි කරගෙන පිට බොන්නුපු දරගට අතුරට රගෙනට බොන්න හොුවු එගුලන් ෙතර වතුරු යෙන්නේ කොවිදිරද න්න කාමරය අයිස්කුට්ටි දිීරතිී දියවෙන්න ඇතසර න දියවෙන්න ඇයි පරිසර ෘෂ්නාත්වය රන පනයි දෙවර වතර යි ්චාමකත කරන රයිස්කුට්ටියෙන් මිටියයකින් හල කෑල්ලක් කඩලා ාජනයකට දලයක ලිපේදල රත්කර අත්කරපවා මොකද එන. ආන්න ගැන අයිස් කකුට්ටිය දරව ජලේබවට පත්. පස්සේන්න දරව ජල්ලය අපට පානය කරන්න පුරු. හැබැයි පානය කරල පස්සෙ බොන්න තිබෝ දැන් අපේ දරුයින්නේ අම්ම තේකක් කදල දීලාන්න තෙවන කියලා කියන නැපේම තම ගල්ල තේම පොඩිකාල් තයෝන කියලා කියනට අම ඒකක් කදල කියෙනනතිීමට පසේ නැවතම්ම අත්තර යනකොට තර ඒක හෙමයි පෙන් හන බොන්න්දය ඒේකඇිෙන පොටඩිින් බොන්නක් කිලි ක ඇල් වෙලාන දරු කියලති අපිහට අපට හෙම කිය ඇ හෙම කරන්න බැයි ඒ හද හදපු ැෙන් බොන්න වන බීලටි ලාවා වගේ යුත්තේව න බොන්නතුුව පැත්තගින් ති ලටික වෙලාව වගේ යොත්මද දන ආන්න හම්බෙන ගනයිස් කුට්ටියැ ඒගට පසේ ආයරත් කරලමක් කරනොද දරව කරන්න පැහදිි ඒවගෙන චුට්ටක් හොයිල බල මෙන්න ඊලංගේක. අපි මේකට ලබුණක් කම්බෙනු ද්‍රාවකයක් ලෙ සෑති සර්වනි පුුණාත් අපි කෙනවා ජලේ මීළඟ සුවිශේෂ ලක්ෂණය ලෙස ද්‍රාවකයක් ලෙස ඇති සරර්ව නිපනත්වේ දැක්විය හැක. එක කියනකොට අපි කියනවා ජය ද්‍රවී අනුවකි අන්න ජ ද්‍රවී අනුවුඩා ක්‍රනාරෝපනතියනෝ කුඩා ධනාරෝන ජලයේ ද්‍රවී අනුවකි ඇත්තන් ද්‍රවීය සංයෝගයකි. එමනිසා ජලානු එක් එෙක් ද්‍රාව්‍යනු වටකරමින් නවා සමග හයිඩිජන් බන්ධන සාධයි ජලානුවට පුළුවන් මේ විදියට මේ හඩජන එක තව ඔක්සිජන්ක් කෙනෙක් සම්බන්ධ වෙනවා පැහදිලි මේ ජලානුවත් එ මේ ජලානුවත් එක් මේ ඔක්සිජන් සම්බන්ධ මෙත් එක්ක පැත්ෙන් හඩන් කෙනෙක් පැත්ෙන් ඔක්සිජන එක එක නොව සම්බන්ධල මොකද ද ජලානු වට කරමින් හඩජ සා ප අනලකුුණක් කම්බෙ එ ජලානුවක් යපද ජලානුත් එක්ක මොකොද වෙන්නේ හරිජන් බන්ධන වලින් බැඳනව දකින්නපු. එන්ද මේ ද්‍රවීයානු නුකෝස් වගේවා ද්‍රවීයානු ජලයේදියවෙ කම ලස්සන් ලේනන බාන්න කෙටිය ගොල්ලට. අපි කෙනවා ද්‍රවීය සංයෝගයක් වන ගලුකෝස් ද්‍රවීය ජලයේ දියවේ කොමති කියන ද්‍රවීය සංයෝගයක් වන ගලකෝස් ද්‍රවීය ජලයේ දියවේ. එට පස කිය නොමේ නිද්‍රවී අයනික සංයෝගයක් වන සෝඩියම කලෝරයි් අන්න ද්‍රවීය ජලයේ දියවේ. ඉලය අපි කිය නොම ද්‍රවී අයනික සංයෝගයක් වන ලයිසෝ සයිම් අන්න ද්‍රවීය ජයයේද හැයි තින් මංගේක ලස්සට ඔබට ලිරඳ නොම ගත්ම ද්‍රවීයානු ගලකෝස් නිද්‍රවී අයනික සංෝග සෝඩියම් කලෝරයි ද්‍රවී අයනික සංයෝග ලයිසු සයිම් ජලයේද ඔබට මෙහෙමලියන්න එපා කැතයින් ඔබලිය නොමේ ද්‍රවීයානු එමත් නැත්තන් ද්‍රවීය සංයෝග වන ගලුකෝස් මොකද දවි ද්‍රවීය ජලයේ දවේ ලකුණක් කම්බෙන්. ඉඟ නිද්‍රවී අයනික සංයෝගවන සෝඩියම් කලෝරයි් නිද්‍රවීය අයනික කියනවට ලකුණක් දෙනෝ සෝඩියම් කලෝරයි් තව ලකුණක් දෙ මෙතරත් ලකුණක් දෙනවා දරු ගලුකෝසල්ට තවත්තක්. ද්‍රවීය ජලයේ දියවේ එට පස්සේ ද්‍රවී අයනිික සංයෝගවන කවද. ස ස යිස සයිම් කයිති ලයිස සෝමන වෙයි සමමාල්ලර කෙනෙකුට හෙම හෙනවා දන්න ලයි සෝම එක ද්‍රකාවක් ලස සයි කඳුළුවල දකින්න පුළුවන් වේ. ඒ මතක් වෙච්ච හම ඔක්කමටික මතක් කරන්න. ලයිස සයිම් කඳුළුවල දකින්න පුළුවන් ගන ලයිස සයිම් මොලට පුළුවන් බක්ටේරයා සයිල්ල පටල්ල විනාශ කිරීම සිද්ධ කරන්න පුළු එමන තැකි බැක්ටේරයා සයිල්ල පටල කඩා දැමීම කරන්න පුළුවන් ලයිසු සයිම් වලට එහිද අප ඇ බැක්ටේරයා සාධනය අන්ටලක්ව වෙන්න නෑ අප ඇස් බාහිරට විවෘතවතිය මන්නම් මේ කන්න අඩිදි කද්දාලයින් පැහදිලි ඔබේස් බාහිරට විවෘතතිය දවිලිය නො හට ඇට දවිලගියට දවිලි වලඉන්න බැක්ටේරියයා හැට ඇතුළුවනට වැඩක්න ඳලුවෝල කවදන්නේ ලයිස සයිම්මන්නෝ ලයිසු සයිම් වලට පුළුවන් බැරි වෙලා හරි දූ විලිත්ත එක්කා වොත් බැක්ට බැක්ටරියයා සයිලයේ සයිල පටල ලයිසු සයිම් මගින් කඩලදා.ඉඳ ඇස් බැක්ටීරිියයා සාධනවලින් ආරක්ෂා හැබැයි අපිට වෛරස් ආසාධනවලින් ඇහැ ආරක්ෂා කර ගැනීම ටික් අසීරු කාරණාවක් වෙන හිදා පිට ඇස්ල් ලෙඩ හැද. එවා වෛරස්. පැදිලකයි කියන්නේ ඇසලට ඇදිිච්චාම ගමන් බිමයියන්න එපා ඉස්කෝලයන්න එපා පන්තියන්න එපා අන්න ජනතාව ගැවසෙන තැන්වොල ඉන්න එපා ඇ අතගාන්න එපා පැහැදිි පරිස්සමෙන් ඉන්න මුොදේතු බෝයන මේ එක තවගෙනු හරීක්ම යන්න පුොළන් අපි ඇහ අතගා පපුහාම ඇහේ තියෙන කඳුලු ික් අපේ අතටනු අපි ඒ බස්ස එක අර සිීට්ට කල්ලගෙන ගියොත් අන්න අපෙන්ඒ සීට්ටකේ ගෑවෙන ඉළඟෙක් කෙනඒ අල්ලපුහම යාග අත්තටේ කඳුලූටික ඇ වෛගරසකයාගේ ඇතර අඇබැරි විලා මූුණ අතගෑහෝ ඒකින් එට ආසාධනය වනද ැරිවිවෙලා බස්ක රෝගිය කිටියොත් අන්න ඇස්ලඩ තියෙන ඒක ගණනාවකට රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් ඉන්ද වැන්නේ වෛග්‍ර ස්්‍රෝගතියාගෙන් අපි පුොදු ප්‍රවාහනයවත් ගෙදරවත් අපි අන්න එට මේට යනේ හෙම හදිලටන්තිනි කාමරෙයට වෙලා බොහොම පරිස්සමින් තනියම හුදලාව දවස්කීපයක් ජීවත්තයනෝ අර රෝගතත්වය මිදනකගතකොට වෙනකුට රෝගගේ සම්ප්‍රේශණය වෙන එක වලක්කව ගන්න පුළුව එන අපි කිය ෙන මොක්කිල් ව මේ කාරණත් වන වැදගත්තෙන ද්‍රවී අනු එකනෙක් ලුකෝස් වගේ ද්‍රවීය ජලයේ දවෙන එවගේ මේ නිද්‍රවී අයනික සංයෝග සෝියම් පලෝරයින්් වගේ ද්‍රවය ජලයේ දව එවගේ ද්‍රවී අයනික සංයෝගවන් ලයිස සයින් අන්න ද්‍රවය ජලයේ දවෙන තුර ඔන්න කාරනාාටික ලක්ුණු අපිට හම්බ පැදිද ත ඔන්න අපි පැහැදිලි කරගත්තා මේ උත්තරේ මෙන්න අපිට හම්බේච්ච උත්තරේ අපේ ඇවේ ජීවේ පැවැත්ම සඳ දායකවන ජලය අනන්න්‍ය ලක්ෂණ විස්සර කරන්න කියන ප්‍රශ්ටේ ඇත මෙන්න අපිට සඳහා තියන උත්තර ඔගුල මේක පැහැදිලිව ලියාගන්න දරු මේ ප්‍රශ්නයට උත්තරේ ප්‍රශ්නලිව්වා මෙම ප්‍රශ්න උත්තර ටිකක් ඔබ ළඟ මංකිව්ව පටන් ගන්න කොටම ඔබගේ සංචිතයක් තියෙන් ඕනේ. ප්‍රශ්න උත්තර සංචිතය. ඔබ විසින් ලියපු ගුරුවරේක් විසින් ඒවා නිවැරදි කරන ලද අන්න ප්‍රශ්න උත්තර ටිකක් ඒ ප්‍රශ්න උත්තර ටික තමංග ඟ තියාගෙන ගියොත් මේක හරි ලේසිම කරමය මං කිය. විභාගගේ පාසයන හොද අපි මුළු සිලබස් එකම පාඩන් කරනවා ඇත්ත අපි ඒකෙන් තෝර ගත්ත රජා ප්‍රශ් ිකක් අරගෙන ඒ රා ප්‍රශ්ට ගිය අවුරුද්ධ තිබිච රජනා ප්‍රශ්ම වරුද්දහන් එක අපි දැන ගඩපි අපිට අවුද දුන්න රා ප්‍රශ්ට මේයවරුද්ධහන්නේ එන අපට එවැනි ප්‍රශ්නා ඉංකරහැ ගවෞුද බාගට හල තිබුණු ප්‍රශ්ට ලස්ට් එකට අදාල පද්ධතිමුණ හර තිරුණ ගේපා ඉංකරන් සුද ජීවිද්‍යාවෙන් ගිය හ ලා ප්‍රශ්ට අදාල සිද්ධන් කඇල ේ හන්න එකක්ත් ඉංකර. එම යිංකල් අපිට පුළුවන් ප්‍රශ්්‍ර ික් කරයට බලාගන්න මෙන්න මේ ප්‍රශ්න විස්ස ඉටඩ වැඩිය කරගත්තනම් හොඳයි මේක ම මේට උත්්‍රර ටික හදාගෙන අන්න විවාාගට පාඩන් කරයිජයන මේ අදාලා උත්තර යන්න තොට ඔන්න පළවෙනි ප්‍රශ්යට අදාලව මේක ඔබ ලස්සනට පිළිවලට මේටික පරනසී ආරපතක් කරගෙන ඒ එක ලස්සනට ලියාගන්න පුළුවන්කවති මෙ එක ඊල්ලඟ කොටසමේ පැහදිලි මෙ ඊළඟ කොටසේකිමටස පැදිි ඒ සංශක්තිය ආශක්තිය ගැනයි ඒකෙතියෙන් ඉට පස්ස යන්න දෙන අපට හම්බේ නොව තුටු මේ පළවිනිී ක අපි අන්න හම්බීච්ච ශක්තික හැකියාව මේ උෂ්නක්තය මධ්‍යස්ත කිරීමට හැකියාව ආනේ පිළි බඳවයි අපිට උත්තරේති රූප එකක් වත් එප මං මේ අඳින එකද රූපයක් වත් ඔබාධන්න ඕන්න හේතුවෙයි. ඒවා අනවශ්‍යවා ඔබ බලාපොරත්ව වෙන උත්තරේ තර මේ ම පැහදිලි කරන්න මේ රූපෝබට ද පැහදිලිද මෙන ඊළඟම් මේ අපිට හම්බැ නම් තුන්ගනි රණ හිමායනයේදී සිදුවන ප්‍රසාරණය ද මේක මේව ලියන එකේ ඉීළඟ වාසය තියෙන්න්න පිට එMC කි කුත් මේකෙන්ට පොටඩ ප්‍රක්ටිස් කර ගන්න පුළුව විිය්ෝගතටික කුත් පුුවන්ගේැයි ජීව පැවැත්ම සඳහා දායක වන ජලේ අන්න පොදු ගුණාංග හතර දක්වන් විවෝගත ප්‍රශ්ට පත්තරි එත මේ රජානා ප්‍ර්ට විශස්සත්තියක් අපි ංචිතයක් තියාගත්ත හම එකෙන් රචනාලියන්න්න ඉතරක් නෙවෙයි විගත ප්‍රශ්න ලට උත්තර ටිගත් අපිළලඟගදී එකෙන් බහවරනල උත්්‍රර ිකු පික තිීය මෙන හිමානයේ දී සිදුවන ප්‍රසාරණයන් අපික උපරිම ගණත්වයක් තියෙන්නේ සේසියන්සක හතර පැ එඩ පස්සයන් අපි කිය නොමියිස්බවට පත්න කො මේගලොස් පටික මේ දැනිසක් කදනවා යින්ද ජල්ලජ පුෂ්ටම තායි පාවෙනවා දකින්න පු පැදිලිද අන්න වඩා වෙදගත් එනවා ද්‍රවාසන්න ප්‍රදේශවල ජීවීන්ට නොනැසි ජීවත්ති. අනිට පස්ස කිය නොම ද්‍රාවකයක් ලෙසන්නා පිහතරවිනිකාරණය ද්‍රාවකයක් ලෙස සර්ව නිපුනත්තේ. ජලයේ මේ විදි එක ද්‍රවී අනුවක් එ හිදා මේ ද්‍රවය ජ ද්‍රවීය සංයෝග දියවෙේ ලසනවාක්‍ය. ද්‍රවීය ජල ද්‍රවීය සංයෝග දියවේ උදාහරණ ගලුකෝස්. ද්‍රවීය ජලයේ නිද්‍රවී අයනික සංයෝග දියවෙේ උදාරන සෝඩියම් ලෝරයි මේMCී කිව එවගේම ද්‍රවය ජලයේ ද්‍රවී අයනික සංයෝග කෞද ද්‍රවී අයනික සංයෝගය ලයිසසයි. ඔන්න මට ලැබන ලකුණු මේක ලකුණු එකසිය පණහෙ මමලිුවනම් මට ලකුණු එකසිය පණහෙන් එකසිය පණහම හම්බව එකක්වත් අඩුවවෙන්නේ නෑතකොට මෙතන බලන්න ගැනල පොහි පොයින් පනහක්ති බනන් අන්න එකකට ලකුණු තුනගානක පොයින්ට් එකට පස්සරත්තුන පහලවයි ලකුණු ස පැදි එට ඇන්න තිය ඉළඟ රචනා ප්‍රශ්නෙට් මෙන්න අපිට හම්බෙන ඉළඟ රචනා ප්‍රශ්ටයි කෙට විරාමයක් අරගෙන් නැවතක් රජනා ප්‍රශ්්‍රපත්තරෙත් සමඟ එකතුව. සසස් පෙළට හා පහස්ශ්‍රේණියය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනෙන සජීවී පන්තිමාලාව දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහ දක්වා සඳුදා උදෑස්සන හතේ සිට දහය දක්වා සංයුක්ත ගණිතය දුෘෂ්‍යන්ත මහබතුගේ ගුරතුමන් උදෑසන දහයයි තිහේසිට එකයි තිය දක්වා, තරක ශාස්ත්‍රය එ මික්ඩාඩ් ගුරුතුමන්, සවස තුනේ සිට පහදක්වා, ශිෂ්්‍යත්ව වැඩසටහන මංජුල මහෙන්ද්‍ර ගුරුතුමන්. අඟහරුවාද උදෑසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨාචාරය රත්මලානයේ රතන සිරිහිමි, බෑගන්තලේ ධම්මරතන හිමි, උදෑසන දහයයි දිහේ සිට එකයි තිහෙ දක්වා. සං්‍යවේදනය හා මාධ්‍යා්‍යනය අසේල බණ්ඩාරණයක ගුරතුමන්. සවස දෙකේ සිට පහදක්වා, ව්‍යාපාරද්‍යනය සුපුන් විධානගමගේ ගුරතුමන්. බධතා උදෑසන හතේ සිට දහය දක්වා. ගිනුම් කරණය සේනක විල්ලද්දර ගමගේ ගුරතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, සිංහල ශානික කිරින් දෙනය ගුරතුමන්, සවස දෙකේ සිට පහදක්වා, තාක්ෂණවේදය සඳහාවිද්‍යාප ප්‍රධීප් ස්දිසානායක ගුරතුමන්. බ්‍රහස්පතින්දා උදෑසන හතය සිට දහය දක්වා ඉතිහාසය, ර දිසානායක ගුරුතුමන්. උදෑසෙන දහයයි දිහේසිට එකයි තිය දක්වා, කෘෂිකර්ම විද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරුතුමන්. සවස දෙකේ සිට පහ දක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීීමමාල් හෙට්‍යාරචි ගුරතුමන්. සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා, දේශපාලන විද්‍යාව මිරෝෂන් ඩැඩිගමුව ගුරුතුමන්. උදෑසෙන දහයයි තිහේසිට එකයි තිය දක්වා, පූගෝල විද්‍යාව, ම්පත් අල්දිිනිය ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරුතුමාන් සෙන සුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා තොරතුරහා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමාන් උදෑසන දහයයි තිහේ සිට එකයිතිය දක්වා බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමාන් ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා රසායන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංගලීසි ආRA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගේ ජයකටන YouTubeු ලයිු තාක්ෂණ ඔස්සේ අදම ියෝකන් YouTube නාලිකාවට පිරිසෙන්න්න ලේස්ටෝ ඇප්ස්ටෝ හා හවාවි ඇබ්ගලරි හරහා ඩි එඩියකේෂන් ඇ් එක ඩවන්්ලෝඩ් කරගන්න. ඒ වගේම ටෙලිග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම DPි එඩියකේෂන් නිල ටිලිග්‍රෑම් රුප් එකට නොමිලේ සම්බන්ධවන්න සර සවිස්සහිනය වෙනුවෙන්වෙහෙසෙන මතු දිනක රට දිනවන. බුද්ධි බලකාය වෙනුවෙන්ම ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසලෙන් ලංකාවේ ප්‍රවීනතම ගුරුවරුන් සමඟ අපපොස උසස් පෙළ පාඩම් අපි කිව්වා සීමමාආකාරී ගර්ෂණ බලයම් පුෘෂ්ට දෙ එකක් අර ස්් දෙක තෙරපී ඇති ප්‍රමාණේ න් ඒ පු් අතරා බිලම්භපතික්‍රියාවට අනුවම සමානපතිකේ සාමාන්‍යය පෙලදී ප දරුවම එක ගෙනගත් ඒ ද මාන තලයේ ගැට. දැන්ීඩ තියනවා දෝ අපි තිෙනවා එහි අගේ හතරයි කියලා. එ ඔබොලෝ ප්‍රධාන වශයෙන් මුලුව රදාගන්න ඕන කාරණාව තමයි මේ කිසියම් තැනක සීමාව තියන නම් එක බමස් සීමාවයගේ ඇයි. දුණ සීමා වයාගයි අගයන් දෙකළ මයි පැහැ දිලිෝම පැහැත් දිලියෝම එකම අගේ සක ග සාටාවහල එකමි පලවිනික් කතා කර නව්‍යතා සම්පදනයග නවේෂන් මේවට ගැහනු පිරිමි බේදයක් නෑ ොක කපුඩාබේදයක් නෑ වයස බලපාරන තැන්ගුවය ඉටිපන්දම ගාව තියෙන වාතා අංශිදද රත්වෙන පපතුනා මරවිදිාගන ජනත්‍ර දියුණ වාතානසුව පෘතුවිින් දහින් පංු හතක් පිතර දරුණේ ඔගුල දන්නවාම සාගර වලින් ජලයෙන් බැහලතන් ප්‍රධාන වශයෙන්ම සාග්‍රර හා මුහුද වලතියෙනවා දරුවුණේ ජලෙ ජකනවල විච්චල්ලය සන්නජතා ගැන හිතුවත් පැරස්ැරිුවංගුව කියනකොට වංගු ඇතුල් පැත්ත බාතයි ගේ පිට පැත් උසයිොිදයිහ කමනිප තබේ අපි කලින් කතා කරා දත්ත ජීවර්චක්‍රය අද තුරක්ග වේ කියය ප්‍රසාරනතාවයසාහ රේකය ප්‍රසාරණය කිය කොටෙන් පස්සේ ශේෂත්‍ර බලප්‍රසාර ඒනන්න උපදිියුල්ක් කටදගේන්න උපදදිවුල් පොනද අලත සක්තිය අදිරච දෝ ඉල්ල ෙඩිය දම්ම මොද නව නායකතයන්ගේ මුදල් ලබනාවම් සිද් වන ලපාන්ත මකක්ද මුදල් කියෙන වත්කම වැඩි කෙනවා. ගේ නාය ගැති කකිෙනවත්කම අඩුව ඔබගේ සංකල්ප ගොඩනැගුවට පස්සේ මේ ගැටලුවට අව තීරණ වඩ පුළුවන් ැත්තා එක පාර ගාන බලපුගහම ඔබට ගාන හදන්න බෑ. මම ඔබට දත්ත වර්ග ගැන කියලද උන්නා සහ මේක්සෙල් වර්ක්ෂිට්ි ඇතුල හැසිරෙන ආකාර කහිපයක් කියද. අවේ නායනාකට්ශක්ති කියල තංගිවුල්ල කාර්ණි කලල් ඔන්්ඩු කරී්‍ර. ගොක් අයි සූත්‍රය යෙනවා උපරිම මිල විම සමතුළුතමිල වැඩි කිරීම සමතුළද ප්‍රමාණය බෙදීම දෙක හැටී අපි ඉස්සරලම යම් පරිසරයක සස්වභාවිකෝ හමුවන ශාක සත්තු අයින් කර අපි ටෝනි ඇහි අපි ටොන සත්ව ඇතික එහම ගිහාම කිසියම් ආකාරයක පරිසරඇත්ක ගැටීමක්. පIP වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදු්‍ර කුට්ටිය තිෙනවා මුොලගේ ප්‍රතිබිම්බාත පේන කියලා දැන් ගොඩක් දුට සමපාත වෙලා තියෙනෙ ඇ දෙපසට චරිත කරමින් බලනවා. තාපශක්ය මගින් දැන්විිඳන කරදාසිය දිිනි ගත්තපු කල දැත්සා. එට මමයිො සමයිැබ ුකාරත ඔන්න හුමාලේ එන කොට බලන තලබම්බරයට මොකද වෙෙල්න්නේ කියලා. හරියටම අවධකෝනයෙන් ආවම කූුණභ්‍යන්තර පරාවාතනය පටන්ගන්නම කිරණය මේ මනතේ අඩුමකෝනයෙන් එනවා කියල කියන්නේ මෙ යටමූ නතේ ඇ තටම තමයියන් එනව තිර අපින කොටස් හතලස් හයක් එකන දසම හතරයි හයයි සිරස් නලේ හර ඉහලට පැමිණෙනවා. බලාන්න දැන් දරුවන්ට පේනවා අර බටේ ජලමට්ටම වේගෙන් ඉහල යනවස්ථාවක් ක්‍රම් තුන්සියට වඩා මදක් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ.ලුබට කල can සලෂහැටර්මිල්කීන් කාල. Right, different shapes, different sizes, and here I have three beakers uh, with water with different colors. විරාමෙන් පස්සේ අපි නැවතත් හම්බුනවා ඊළඟ රචනා ප්‍රශ්නෙන් මේ අපිට හම්බවෙන මේ හයිවනි රචනා ප්‍රශ්නය හයිවින් රචනා ප්‍රශ්ේ අන්න මේකෙතකොට අපිට හම්බ වෙන්නේ පරිනාාමය හා ජීවිීන්ගේ විධත්වය පාලබි අපි කිනොමික කොටස් දෙගක් තියනවා රචනා ප්‍රශ්ටේ එකක් පෝගනාටුම් ජීවන චක්කරය විස්තර කර පෝගනටුම් ජීවන චකරය විස්තර කර ප්‍රශන පෙන්හන සෙලජිනල්ලා ජීවන චක්‍රයේ පෝගනාටුම් ීවන චක්‍රයෙන් වෙනස්ෝනා කාරය විස්තරර එද පලවිනි පෙන්හන පෝගනාටුම් ජීවන චක්‍රරය විස්තර කර දෙවිනි කොට සංහ පෙන්හානෝ සෙලජිනල්ලගේ ජීවන චක්‍රේ පෝගනාටුම්පගේ ජීවන චක්රයෙන් වෙනස් වෙන්න කොහොම දෙකි අපපි ගම්මු මුලින්ම පලවෙනි කෝට සපිය අරගෙන් ඒ විස්තර කරලා ඉට පස්සෙ අපි අමු දෙවැනි කොටස කොයි වගේ ෙදදි කලබල ද අපේ පළවිනි කොට සිංහන්නේ පෝගනාටුම් ජීවන චක්‍රය විස්සර කර. ඇදර දරුවු දන්නවා පෝගනාටුම් කිය කියන්න අපිට හම්බෙන විනාල ශාකය අප හම්බෙන ෆයිලම් බ්‍රය ෆයිටාවල්ල හම්බෙන ගනයක් පෝගනාටු බ ෆයිටාවල හම්බෙන ගනය අපිට හම්බෙන්නේ පෝගනාටුම් මෙගොල්ල විනා ාක අපි ශංක වර්ගී කරණය කරද්‍ය අපි කියනවා සනාලශාක හා විනාලශාක කිය ල අපි වර්ගී කරණය කරනවා මේ විනාල ශාක තමයි අපි හම්බෙන බ්‍රයෆයිටා යටතය උදාහරණ පෝගනාටු සනාලසාක තමයි අපි හම්බේ බ්‍රාෆයිටවරින් උඩට යන ඔක්කොමටි ලයිකෆයිට රෝෆයිට සයිකඩෝ ෆයිටා කොනිි රෝෆයිටා නට යිට ඇතෆයිට මෙගල් අපිගෙන සනාලශාක ඒනුත් අපිට හම්බේෙනවා බීජ නොදරන සනාලශාක කා්ඩ දෙකක් අපි හම්බෙන ෆයිම් දෙකක් එමයි ීජන පස බීජ දරණ සනාලශාක අපට හම්බෙනු බීජ දරණ සනාලශාක එතමයි කොනි சைකඩෝफाइ කොाइ ाइ ाइ ඒයිම් හතරු තන්නා අපිට හම්බෙන ෆाइම් තුුණක් විවෘත බීජක ක බීජ තියනවා හැ ඒ බාරිද විවෘතවති එතමයි சைකඩෝफाइ කොනිෝाइ fighter බජ තුළල තියන බීජ පලය කියලා හඳුන්න විව්වේ තුළ තියන අන්න ආවුරුත්ත බීජකසාාක තමයි අපිට හම්බේන ඇන්තෝ ෆයිට පැදිලි එක අපි මූලික විවරණයක් අපිට කරගන්න පුළුවන්කම තිය තුර අපෙන් අහන්නේ පෝගනාටුම් ජීවන චකරය විස්තර කර ඇත අපි දන්නොම මුලින්ම ගොඩබිමාක්‍රමණය කරපු සාක මිටිකත් අප දැනගෙන යන්න දරුණ මුලින්ම ගොඩ බිමාක්‍රමණය කර බ්‍රෆටල එක ඇන පෝගනාටු මුලින්ම ගොඩබි මාක්‍රමණය කර බ්‍රෆයිට ඇත බ්‍රයෆයිටා පරිනාමය වනා කියලා අපි විශ්වාස කරන්නේ හරිත ඇල්ගී වලි ජලයේ අපිට හම්බෙන හරිතඇල් හිඩ අමතරෝ රතුවැල්ගි දුඹුරුල්ගි ඉඩමතරෝ ඩට පැදිලි ඒ අපිට හම්බෙන ස්ටා රජධානය තුළ ඉන්න. ඇ අපි ශ්වාස කරන විද්‍යාඥෝ ශ්වාස කරනු මේන්න බ්‍රෑෆයිටා පරිනාමේ වෙන්න තෙහරි තැල් ගීවලින් කියෙ සඳහා සාක්ෂිත අන්න අපිට හම්බවෙ. ප්‍රවාශංශේෂක වර්ණක විදිර ක ෝරෆිල් දෙකම තිය නෝම දිකුල්ලන්ගේ. දි අපේ දෙමෝපියන්ග කියලා තියෙන ක්ෂිතයනුන් හමේ පාට හිසකෙස්වල සොභාවය ඇස්වල ස්ොභහවය, බල කියන්න අපි දි බලල කියන්නේ මෙයානන් අම්ම වගේමයි මෙයානන් තාත්තා වගේමයි එමත් නත්තම් මෙයා ආච්චි සීය වගේ නහෙම කියලපෙන් කියන එක හරි හදර ඒ තමයි ලක්ෂණය ඇතර අප බ්‍රෆයිටා පරිනාවේ වෙන්න කලෝර ෆයිට ාවලින් කියන්න එක සාක්ෂයයක් තමයි ්‍රවාාසාංශ ේෂක වරණක ලෙස ලෝරොෆිල් ABCAB තියන එක සංචිතාහරේ පිෂ්ටේ යිලබිත්ති සෙියු ෝස් දරෙක් ඔන්නො කියන සාක්ෂිවෙලින් අපටි පහැලි ගොල මයි අනේද මේගොල්ල ජලයෙන් ගොඩබීමට ආවනංගොල්ලට ගොඩවිම ජීවත්යෙන්න්නත් පුළුවන් ජලආශිත පරිසරව තම මේගොල්ල සම්පූර්ණයෙන් අනුවර්තනය වෙලානෑ ගොඩබීමට. එද මෙගොල්ල ඉන්නේ ආර්ධතාවේ වැඩි සිසිල් සෙවන සහිත ස්ථානවල තෙත පස්සේ තමයි මේ මෙගොල දකින්න පුළුවන් උල්ලන්ගේ පරිසරේගත් ආර්ධතාවේ වැඩි සිසිල් සෙවන සහිතස්ථා නොල තෙත පසේමේ ගොල්ල වාසය කරන. ඇගැන් අපේ ගෙදරක නම් මේ ගොල්ල ඉන්න අපේ ගෙදර නාන ලිඳක් තියෙන ඕන එතැ අපි නානකොට දියසීරාව තියෙනවා අයාවට ප්‍රදේශයේ අන්න දකින පුළන් මේ සෙන්ටිමීට කහිපයක් උසට වැඩෙන් අන්න ඕගනාටුම් ඕන තරගන්න කොළපාටට ලස්සට දකින්න පුළුවන්ගේ පැදි ලිං ඊූරක ඉඩාමතර නත්තන් ගෙදරන්න එලියේ තියන ටැප්ප එකක් ලඟ අපි අතුර ත පාච්ිරන ල්ල ද නරි තනතියන්න පුළුවන්ග ්‍රම ගොල ඉන්නේ ආර්ධතාවේ වැඩි සිසිල් සෙවන සහිත ස්ථානවල තැත පසේමය ගොල්ල වාසය කර. මෙගල විශමරූපී පරම්පරා ප්‍රත්්‍යයාවර්ථනය පෙන්නවා. මෙගොල විෂමරපී පරම්පරා ප්‍ර්‍යවර්තනය පෙන්නන එක කියන්නේ පරම්පරා ප්‍රත්්‍යාවර්ථනයක් තීර. ඇගන මේ ගොල්න්ගේ ලිංගික පරම්පරාවක් හා ලිංගික පරම්පරාවක් තියනම් අලිංගික පරම්පරාව මගින් ලිංගික පරම්පරාවත් ලිංගික පරම්පරාව මගින් අලිංගික පරම්පරාවත් හදන එකට අපි කියනවා ොගක් කියලද පරම්පරා ප්‍රත්‍යවර්තනය මේ බලන්නකු අන් මෙගොල පරම්පරා ප්‍රත්්‍යවර්තනය පෙන්. මෙගුල අන්න තින අලිංගික පරම්පරාව අලිංගික පරම්පරාව ලිංගි පරම්පරාවට අපිට ත වචනයක් අප පා විච්චි කරන්න පුළුව බීජානු ශාක පරම්පරාවඒ වගේ මෙලට ලිංගික පරම්පරාවකු ත්ති ලිංගික පරම්පරාව එකන මේ ජන්මානු ශාක පරම්පරා බීජානුෂාක කිව්හම මේ ගොල දීගුණයි දෙකයියේ. ජන්මානුෂාක කිව්වා මේ ගොල්ල ඒ එක ගුණේ මේගොලන්ගේ මේ අලිගික පරම්පරාවට පුුවන් ලිංගික පරම්පරාව හද ලිංගික පරම්පරාවට පුළුවන් අලිංගික පරම්පරාව හද පැහැදිලි ො මේදගොල රූපීියාව වෙනස් කවුද වෙනස් අලිංගික පරම්පරාවයි ලිංගි පරම්පරාවයි රූපියව වෙනස. අපත් පරම්පරාධකත්ති නවන අලිගි පරම්පරාවක් කා ලිංගි පරම්පරාවක්. මල්පිපෙන ගස් සොලත්තීර්. මල්පිපෙන අඹගහා තමයි අපි කියන්නේ අලිංගික පරම්පරාව. ඒ දී ගුණ සයිලවලින් හැදිලති. අඹගහේ අම් මල තමයි ලිංගික පරම්පරාව කිය. එක එක ගුණ. එක තමයි පරාගහ ඩිම්බ දකින්න පුළුවන්ගේ. එතර අම්ගස්. අමල් හද අම්ගහ කියන්න බීජානු ශාක්‍ය අම්ඹමල් කියලා කියන්නේ ජන්මානු ශාක්‍ය සති ශාකයක් නෙමේ නිස අම්ඹ මල්ලක්නේ ඔ නමුත් අපි ඒකට කියන්න ජන්මානු ශාක්‍ය එක තමයි ලිංගික පරම්පරාව එත අම්ඹගහා අම්ඹමල් හදනෝ අඹමල් වලට පුළුව අමක් කරන්නද අම්ඹගස් සදන්න පුළො ඒ අම මල්ලින් අගස් ඇදන කොම දම මල්ලුලින් අඹගස්සතිෙන් ඇයි දරුව අම්ඹ මල් පරාගනය වෙලා ඉට පස් සංසේචනය වෙලා ඒ අම්ඹ මලේ අපි දන්නවා අඩිම්භකෝෂයක් තියෙනු ඩිම්භකෝෂය පලයක් බවට පත් වෙන අම්ඹ මලේන ම්ඹ මලනය ම්ඹ කිඩියක් වෙන් නඹ මලේ තින ඩිම්භකෝෂය පලයක් වෙනවා පලය අම්ඹ ගෙටිය අඹ කිඩිය ඇතුළේ අබ ඇටේ පි සාමාන්‍ය වාර කරන බීජයක්තියෙන න් අඹග ඩිය තියෙන බිජ පැළවෙලා නැවත අඹගහත්ද අලුද්ගා කැදන ඒ එක හමහ දන්න බෑක වෙන කතාව. එනම් අඹග සම්බ මල්හදනවා අම්ඹ මල්ලින් අඹගස් ඇද. න ජන Oldටනට ව ජනේශ මාරුවය පරම්පරා මාරුවය. එ බීජානුසාක පරම්පරාවක්කා ජන්මානුසාක පරම්පරාවක්තිීරු. බීජානුසාකට කියන්නපුති අපි අන්න දවීගුණ. දීගුණ අලිංගික පරම්පරාව ඒත්හරි ඒක ගුණ ලංගික පරම්පරාව නැතන් ජන්මානුෂාක පරම්පරාව මේක මාරුව මාරුවට ඇතියෙන ද කියන්න ො ඇතිකට පෝගනාට උන්ටත්තියෙන ොමකක්ද මේ පරම්පරා ප්‍රත්්‍ය වර්තනය තිය පරම්පරා ප්‍රත්්‍යයාවර්තන ි පෝගනාටම් බිසමරූපී පරම්පරා ප්‍රත්්‍ය වර්තනය පෙන්නනු ප්‍රමුඛසාක ජන්මානු සාක ඇන්තෆයිටාවල නම් ප්‍රමුඛසාකය අඹගහ ගැන වඩා කැපිලපේන්නේ වැඩි කාලයක් ජීවත්තනෙක්ෙන අර්තමයි අපි ගන ප්‍රමුක සාකය කියය ඇැ ත ප්‍රමුඛ පරම්පරාව ඇතෆයිටසාකවල නම් බීජානු සාකය අඹගහ පොල් ගහ කොස් ගහ ආන ජන්මානු ශාකය තම හැගිලා ඉන්න අ මල පොඩිය එක පැහැදිි න්නගොල්ල ප්‍රමුඛණෑ ප්‍රකටවෝ පේන්දනෑ අතු පතරදාල හැදිල තියන්නේක කවුද අන්න අපිට හම්බෙන බීජානු ශාකය හැබැයි පෝගනාටුම්ගේ එහෙම කැපිලපේන ශාකය ජන්මානු ශක් එන වන පලවිනි වාකෙලිය නොපී මක පෝගනාටුම් විසමරූපයේ පරම්පරා ප්‍රථ්‍ය වර්තනය පෙන් වන අතර ප්‍රමුඛසාක ජන්මානුසාක වේ එතනින් අපි වැඩේ පටන්ගන්න නොම ප්‍රමුසා ජන්මානුසාක වේ මේ බලන්න ජන්මානුසාක ජන්මානුසාක මේ බලන්නකූ ජන්මානුසාක මේ කඳත්ද කඳ පත්ර දරනු මෙතියන්නේ පඳ හැබැයි මුල් දරන්නේ නෑ? තියන්නේ මූලාබ ජන්මානුෂාක ප්‍රමුmukaයි කඳ පත්තර දරනවා මුල් නෑවනුට තියන ලා මූලාව තමයි පස්සෙ පරිනාමය වෙලා මුල් බවට පත්තුනේ තකොට ජන්මානුෂාක පසමත රජුව වැඩෙන සෙන්ටිමීටර් කීපයක් ඔසින් යුක්ෂාකය ගොලන්ගේ ජන්මානු ශංක වර්ග දෙකක් තිී දැත් තියෙන්නේ පිරිමි හා ගැහැනු කියල වර්ග දෙක ඩිම්භාධනය ස්ත්‍රී සුකරාණු හදනය පිරිමි ත ප ජාති දෙක මේගොල්ලන්ගෙත් ජාති දෙකක් අපිට දැකන්න හම්බෙනු මේ අපිට හම්බ වෙන මේකෙත් මේ කඳ ප මේපුංජන්මානු සාකජන්මානු ජයා ජන්මාන ජන්මානු සාක වෙන වෙන මන්නම ජන්මානු ශාක වෙන වෙන මින්නවා කියන්නේ ජන්මානු ශාක ගෙවල් දෙකකයින් එද ලස වචනයක් කියන අදරුව දීගරුහි ගරහයන් දෙකයින් දග දීගෘහහි කියනකට සමාන පදයක් අපි කෙන ඒක ලිංගික ඒක ලිංගික අන්න පැදිලි අපිත් අන්න දීගරහි ගෙවල් දෙකකයි ගැනවායින්නේන් අපි තුම අපි මේ කසාද බඳන වය සින්න කියල් තමන් අසාද බඳන බිරිඳ වෙනගෙදරකි තමන් ඉන තවගෙදරක දෙවල් දෙකකි ගැනපි කලංගිකයි. එක්ක අපිට සිද්ධ වෙනවා අන්න කාන්තාවක් මක්කරන්නද කැම්දගෙන එන්න වෙන එමනත පිරිමින්ට හිල්ලා ස්ත්‍රියකය ෙදර නතර වෙන්න වෙන පැදිල අපි ගැන බින්න බිහින්න වෙනවාගල . ඒ අඇයියේ ලිංගිකයි එක ලිංගිකයි කියන එකට සමානපදය තමයි ගෙවල් දෙක ඉන්න දී ගෘුහි පැදිලන පෝගනාටම් ඒ ලංගිකයි එකන දී ගෘරහහි ලකුණක් කම්බෙනවා ද සමහර ශාකම් වෙනු එකම ගෙදර දෙකමතිී එකන්න න්න පරාගඩිම්බ දෙකම එකම මලේ තීර එන අපි කෙනන එකට ඒක ගුරුහි මෙතැට දාල නෑ පටලගන්න පා ඒක ගුරුහී ඒක කියන්නේ ද ලිංගික අම්බ මලක් ගන්නකෝ අඹ මලේ පරාගත්තියනවා ඩිම්බත්ය එකම මලේ දෙකමති එදා අපි කියවා ඒක ගුරුහහි ශංකයක් ඒන්න ද ලිගික ද ලිංගික පැහැදිලිත් අන්තර ගෘහහි කියල කියන්නේ දී ලිංගිකයි දීගෘහි කියලා කියන්නේ එක ලිංගි ඇතුර මේ කවුද පෝගනාටුම් ජන්මානු සාකය කොයි ජාතිකක්ද පෝගනාටුම් ජන්මානු සාකය අපි කියන මොකක් කියලද අන්න මේපා ඔබට දැනුමට යිද දීගෘහි ැන ලිංගිකයි මෙම් බල මේ ජන්මානුසාක මේ පුංජන්මානුසාාකයේ කෙලවරම පුංජන්මානුශාකයේ කර පරීක්ෂා කරල බැලූ උත්තේම ංජන්මාසාකෙන් පුංජන්මානුශාකය කෙලවර මේ විදියටට අපට දකින්න පුළුවන් සුක්‍රාණුදානීතිය මේ විදියට සුක්‍රාණුදාානී දකින්න පුළුව කොහදම ජන්මානුශකය කෙලවර සුක්‍රරාණුදානීති එත රෝබ මතක තියාගන්න මං කිවෝ ඔට ජන්මානුෂාක අන්න ඒක ගුණයිමි ජන්මානුෂාකයෙන් එතර පුංජන්මානුෂාකයේ කෙළවර සුකරාණුදාානීතියෙනු ඔය සුක්‍රාණු ධානී තුළ සුක්‍රාණු දානයක් වෙන ඇඳලා පෙන්නන්නම් මේ සුක්‍රාණු ධානී තුළ බිත්තියක් තේෙන සුක්‍රාණු මාාතරූ සයිල්ලතිය සුක්‍රාණු ධානී තුළ මොන අද තියන සුකරාණු මාාත්‍ර සෛල දකින්න පුළු එ සුක්‍රාණු මාාත්‍රරූ සයිල අනූන නයෙන් බෙදිල ඇයි අනූනනයෙන් බෙදෙන්නේ මේ සුක්‍රාණු මාතරු සයිල ඉදි හොඳල බාන දරු පුංජන්මානුෂාකය ඒක ගුණයි එන්නේ එනම් මේ සුකරානුදාානීත් ඒක ගුණයි මෙවත් එ එනම් මේ මාතරු සයිලත් ඒක ගුණයි පැදිලි එහිද මේ ිදන්න අනූනේ ඕුණනේ වන්නඩ නම් දීගුණ සයිලයක්ව එන්න පැ ඇ අනුනනයෙන් බෙදිල මොනවද හැදින් අන්න අනුනනයෙන් බෙදිල හැදෙනවා සුක්‍රාණු හැදෙනවා දකින්න පුළුව මේ කශිකා සහිත සුකා න කශිකා සහිත සුක්‍රාණු හැදෙනවා දකින්න හම්බ පැදිලිද තර මේ මම එකක් එලියෙන් ඇඳල පෙන්න්නන්න කශිකා සහිත සුකරාණු දකින්න පුළුව. න පුංජන්මා අනුෂක්කවල ග්‍රස්තේන අදද සුකරාණුදාානීක දකින්න පුළුව මෙ වටේ තියන වද සූත්‍රරිකා ආරක්ෂාවට තියනය ඒ අපිට හම්බේන වද සූත්‍රරිිකා එච්චර දීර්ග විස්සරෝබට නෑ සුක්‍රාන දානී තුළ සුක්‍රාණු මාාතුරු සයිලදයන සුක්‍රාණු මාාතුරු සයි නෙන් බෙදිල ඒ ගුණ සුකරාණු හදනු. අනේ ඒවා හරි ලක්සනෑ. අපේ නම් නේ දීගුණ සයිල්ල නෙති ඒවා උනනෙන් බෙදිලනේ මෙතැන තිමකොද වෙන්නේ අනූනනයෙන් බෙදිල සුක්කරාණු හැද. මේ ජාජන්මානු ශාකවල ග්‍රස්ථේ न मानशाखය ग्්‍රස්ते अට දකින්න පුළුවන් මේ වි जाජन मानशाखය ग्්‍රස්ते पाठ न मानුशाකवा ग्්‍රස්ते मनदति අන්න ඒ විදිම වදස සූත්‍රරිිකාවලින් ආවරණය වෙලා අන්ධානුදාානී තියනම් මෙමනද අන්ඩානුදාන අඩ ඇ පුංජන්මානු ශාකෝල ග්‍රස්තේ සුක්‍රාණුදාානී තිබුණ ජාජන්මානු ශාකෝල ග්‍රස්තේ අඩනුනී ති මේ අන්ඩ අනුදානී තුළ අඩ මාතරු සයිලති නොම් මේවා අ මාත්‍රු සයිල් ඒ අඩ මාතරු සයිල මේ බල අන්ඩ මාතරු සයි මේ කියන අඩමාතු සයි අනූනනයෙන් බෙදිල අඩමාතුරු සයි අනූනනයෙන් බෙදිල අඩ සයිල හැදනුම් අ සයි අඩ සයිලයෙන් නොකද බෙදන්නේ අනුනනෙන් අනුනනයෙන් බෙදිලා අන්ඩ සහිලයක් පැදි ද තු මේ ශාකයේ තියෙනව ජයජන්මානු ශාකය මේ පුංජන්මානු ශකය තර මේ දෙන්න එකම පරිසර ඉන්න අ මංකිවේ ටැප් එක ළඟෙ මත්්‍යත්තන් අපේ ලිම්මිදුලේ මේ ගස්ෙක හඳදිල තිනව දකින පක් පුංජන්මානුෂසාකය අනිත්තක ජාජන්මානුෂාකය තර පුංජන්මානු ශාකය කෙලවරේ සුකරාණුදානී තියන ඇතුළේ කසිිකා සහිත සුක්‍රාණු හෙදනෝ මේ දී කශිකා දර සුක්‍රාණු හදන ශිකා දෙකත්ති පීනල යන්න පුළු. ජයජන්මානුෂාකව ලග්‍රස්ථේ අන්ඩානුදානී හැදෙනු ඒ අන්ඩානුදානී තුළ අන්ඩ සහිල හැද දැම දෙන ළගඟ හිදන්න මංකි. ද මේ සුකරාණු ජලීය මාධ්‍යයක් තුළින් පීන ලගිහිල්ල මේ අන්ඩානුදාානයේ කර තුලින් ඇතුළු වෙලා මේ අන්්ඩසයිල අත් එක් සංසේචනය වෙලා අ මකද හදන් බල අන්ඩසයිල අත්තක සංසේචනය වෙලා අඩ සයිලත්තක සංසේචනය වෙලා මෙන්න හදනවා මේ. යුක්තාානුවක් කද මකදදන්නේ යුක්තාානුවක් කද හඩ සයිලඇත්ක සංසේචන ලම කත දන්න අන්න යුක්තානුවක් කද කකටි ක අපි යුක්තාානුව මේ දෙකයියෙන් එ ම දෙකයිෙන් ඇයි මේ සුක්‍රාණුව සුකරාණුවෙන් මේ අඩ සයිල එකත්තෙන් එනම් හැදෙන යුක්තානුව අන්න අපිගෙනව මොක්කිලද දෙකයේ ඔ යුක්තාානුව බෙදිලා අන්න ඊට පස්සේ හැදනෝ යුක්තානුව බෙදිල සයි විශාල ප්‍රමාණයක්තියෙන් මොකද දදන් අන්න සෛල විශාල සංක්‍ය අවක්තියෙන් යුක්තාානූ බෙදදිල හදනවා කලලේ යුක්තාානු බිදලමොකක් හදන්නේ කලලයක් හද දවප කල්පනා කලා කියන්න කලේ දැන් කොෙද තියෙනෙම මේ තියෙන්නේ පුංජන්මානු ශාකය අපිට හම්බෙනන මේ පුංජන්මානු ෂාකයක් ග්‍රස්තේ තමයි ර සුකරාණු දානීති ෙවල තමයි සුක්රාණු හැදනම ආන්න වැඩේ මෙති මේ සුකරාණු හැදිල ලියටේ ඒවා අන්න නවා කොයිට දැමි ආන ගහගෙන නවා කොඩද ජාජන්මානු සාාකයට ජන්මානු ශසාකය කොහෙද ඇතුළු එනමි මෙතනින් ඇතුළු වෙලා මෙ අත් එක්ක සංසේචනයවෙ එතක කොහිදු ද සංසේජනක ක්‍රියාව න්න මෙතන දමි එත සංසේජනය වෙන්නේ ජාජන්මානු ශාකයක් ග්‍රස් එෙදමි සංසේජනය වෙලා මක දදන්නේ යුක්තානුවක් කදනු යුක්තානුව බෙදිලා කලලයක් ඇැදනු. කල හදන මෙදර ගේ චුක්ට තේරු ගන්න කළලේ හැදන මෙතට ඒ කිය කියන්න කලලේ හැදන්නේ ඔය කියන ජායා ඔය කියන ජායා ජන්මානුශාකය මත තමයි හැදන්න දැ කලලේ විකසනය වෙලා ඕොන බලන්න කලලේ විකසනය වෙලා මේ තියෙන්නේ ඔය කියන ජාය ජන්මානු ශාකෙන් ආන්න දැ කලේ විකසනය වෙලා ජාජන්මානු සාකය මත ජාජන්මානු සාකයේ මත මොකක් දැහැදන්නේ ජාජන්මානු සාකයේ මත න්න හදනවා බීජානු සාකයේ බීජානු සාකය හද අන්න එක තේරෙන්න්න බීජානු ශාකයේ හැදෙන කවුරු මතද මෙ බලන් එතකොට මෙන්න අන්ඩානුදාානියය එක ඇතුර තියනවා අඩ සයිලයේ සුක්‍රාණුුවක්ක විල්ල සංසේචනය වෙලා මෙන්න යුක්තාානු හදන යුක්තානුව බෙදිලා කලේ හදු දැ කල හැදෙන්න කොද මෙමතනයි ජාජන්මානු ශාක්‍යය මත ඇතු ජාජන්මානු ශාක්‍යය මත මේ කලලේ විකසනය වෙලා න්න හදනවා පාදය තන්ත්‍රය ස්පෝටිකාව කියන කොටස් තුනකින් සමන් විත බීජානුෂාකය හද බීජානු සාකය හදන්න කවුරු මගින්ද ජායා ජන්මානු ශාක ජාජන්මානු සාකයේ මත හැදෙන බීජානු සාකේ මේ ස්පෝටිකාව ගන්න කොම අ ස්පෝටිකාව ලොකු කර දිනවා ආන්න ඔේ තියෙන්නේ මෙ බීජානු ශාකයම බීජානු ශාකයේ හදිල තිර ස්පෝටිකාව ස්පෝටිකාව තුළ බීජානු මාතරූ සහිල තියෙනු එ බීජානු මාතරු සහිල උනනේ වෙලා අන්න හදනොවමොනද බීජානු හදන වදක් ඉන්න පුළු ඔ බීජානු මාතරූ සහිල ආන බලන් ඔ බීජානු මාතරු සහිල ඕනේ වෙලා ඇතුේි මන්දි මෙතියෙන්නේ මම ඇදල තියෙන්නේ ස්පෝටිකාව ස්පෝටිකාව මේ අපිට හම්බ වෙන බීජානු මාත්‍රෘ සයිල බීජාුමාතුරු සයිල දෙකයියේ. බීජානු මාතුරු සයි ඕනනය වෙලා බීජානු මාතුරු සයිල වනනය වෙලා මෙන්න හදනවා ස්පෝටිකාව තුළ මෙ බලන් මෙන්න හදනවා ස්පෝටිකාව තුළ කාවහදන්නේ. බීජානු හද බීජානු සුලඟින් විසිරෙනම් අන්න බීජ ඇ බීජානු මාතරු සහිලවලින් බීජානුහදන්නේ ොන විභාජනයද බීජානු මමාතරු සහිලවලින් බීජානුහදන්නේ ඌනන්න විභාජනය මගේ පැහදිලිතු ඕන විාජනය මොනවද දෙන්න බජන හදන බීජානු සුල්ලගින් විසිරර ඇ මතරින් තම බීජානු විලෙට එනෙම ස්පෝටිකාපු පුරල්ල ඒකෙන් බීජානු නිදහන්සේ ඒ බීජානු සුලඟින් ගහගෙන ගිල්ල සුදු සු පස්තරයක් මත වැටනු ඒ සුදු සු පස්තරයක් මත වැටනයි පස්සේ බීජානු පරෝහණය වෙන බීජානුමකක්ද වෙන්නේ ප්‍රරෝහණය වෙන අ බීජානු පරෝහණය වෙලා බ බීජානු පරෝහනය වෙලා නිර්මාණය කරනවා මොකක්ද බීජානු පරෝහනය වෙලා බීජානු පරෝහණය වෙලා හදනවා බෞසයිලික ව්හයක්මි බීජානු පරෝහණය වෙලා හදනෝ විදි බෞසයිලික විූහය බීජාු පොරෝහණය වෙලා හැදනෝ ජාතියේ බහුසයිලික විවූහය පන බෞසයිලික විව්වයට අපි කියන ොමකක් කියලද ප්‍රාග් තන්තය එ මේකත්මකත්ද මේක නත්ත පිටි කියන්නේ ප්‍රා තන්තරේ පාක්්තන්ත්‍රයේ මත නිර්මාණය වෙනෝ විදි කුඩාංකුරම අ ප්‍රාක්්තන්තරයේ මත ක අංකුර හැදනවාඒ අංකුරවලින් කාවදදැන් එ අංකුරවර්ධනය වෙලා ජන්මානුෂාකය හැද මේ ප්‍රාක්තන්තරයේ මත කඩා අංකුර නිර්මාණය වෙන හරියට අපි ගෙදර කහ කෑල්ලඒ මතත්ත ඉගුරු කෑල්ල අපි පැළවෙන්න දපුුවම් පොඩි අංකුර ඇලටෙන් ඒවිදිේ අංකුර නිර්මාණය වෙන්න ගන්න මේ අංකුරවලින් කෞදහැදින් අ ජාජන් මානුෂකයද පැහැදිලිද එනම් ඔන්න බලන්න සමස්ථ ක්‍රියාවලිය මම ඔබට පෙන්න්නන්නම් අ තනිරූපයක් විදිට ඔබට පේන තිර බල බෝඩ්ඩ එක බල ොඩ්ඩික බලන්න ඇත ඔබට ඔන්න තන එකක් විදිට ෝකේ දකින්න හම්බෙන ඕොමකදද ජීවන චකරය දකින්න පුළුවන්වෙ පෙන ො දැන් දැන්කල්පනා කරන්න නොක දදිහයා බලාගෙ දවක දයා බලාගෙන කල්පනා කරන්න මොකක්ද වනේ ඔබට පේන්න තියනවා පුංජන්මානුසාකේති පුංජන්මානු සාකේ තියනවා ජාජන්මානුසාකේතිීර පුංජන්මානුසාකයේ මුලකන්ද පත්තර වලින් මුල නෑ තින මූලාභ කඳ පත්තර තිඇදර පුංජන්මානු ෂාකයයක් ග්‍රස්ථේමකදතිී සුක්‍රාණුදාානීතීරු සුක්‍රානුධානී තුළ සුක්‍රාණු මාතතුරු සහිල තියන සුක්‍රාණු මාතරු සයිලවලින් අන්න කශිකා දෙකක් තියන ගැන ජලය තුලින් පීනල යන්නෑ කියාව තියෙන සුක්‍රාණු හැද. ඇ එමම තිය එන ජාජන් මානුෂාකයට ජාජන්මානුෂාකයක් ග්‍රස්තේ මන දැ දෙෙන්නේ අන්ඩානුදානී හැදෙන ඒ අන්ඩානුධානී තුළ අන්ඩ මාතෘූ සහිල තියෙනු ඒවා නූනනේ වෙලා අන්ඩ සහිල ඇති වෙන අර අන්ඩානුදාානී තුළ පෙනද නම් කළ තින අන්ඩ සහිල අ දැන් සුක්‍රාණු හැදිල තියෙන්නේ අන්ඩානුදාානී තුළ අන්ඩත් හැදිල තියෙන් දැන් අර කශිකා දෙකක් තියෙන සුක්‍රාණුව ජලීය මාධ්‍යයක් තුළින් පීනගෙන අන්ඩානුදාානය තුළට තුළු ැදි අන්ඩානුදානී තුළට ඇතුළු තුළු වෙලා මොකද වෙන්නේන්න අන්න සෛලයක්ත්ක සංසේචනය වෙලා යන්න ඉළඟ රූපේ යුක්තාානුව හද යුක්තානෝබෙදිල කලලයහද යුක්තාාන බදිල කලලයහද. දැන් කළලේ විකසනය වෙලා අන්නර ජයාජන්මානු ශාකය මත බීජානු ශාකය හද බීජානු ශාකයේ කොටස් තුනක්තිේන අදරූ පාඩන් කරන්න පාදය තන්තරය හා ෝටිකාවකි යි ස්පෝටිකාව තමයි මං අර ඇඳල තියෙන්නේ හරියට මල් පොහොට්ටුවක් වගේ ඔලු මලක පොහොට්ටුවක් වගේ ඇඳලති ස්පෝටිකාව ලොකු කරල මෙහ පැත්තති ස්පෝටිකාව තුළ බීජානු මාතරු සහිලතියෙන් මතරු සයිල වනනේ වෙලා අන්න බීජානු හැද එතරේ බීජානු පරෝහනය වෙලා නිර්මාණය කරන වව්වයේ තමයි අපි කියන්නේ ප්‍රාක්තන්තරය ප්‍රාක්තන්තරය මත අංකුර තියනුඒ අංකුර විකසනය වෙලා පුංහාජායා ජන්මානු හදනවා දකින්න පුළුවම මමටෝ මඔය රූප ටිකට අංක ටිකක් දා ඔබට යළි කියන්න එතකොට ඔබට වඩා හොඳට ෝකමක්ක නොවද ප්‍රත්්‍යක්ෂ වෙනවා මංකට අංකටික් දාලේ ඇලි පෙන්න්නන්න එතු මේක මේ මේ බලන් තියෙන අංකුරමි ඔය වර්ධනය වන අංකුර මේ අංකුට තමයි කවු බවට පත්තෙන් නද මේ ජන්මානු ශක්කහද නතකොට මම ඒකට අංක ටිකක් දාන්නන් දරුවූ හොඳට බලන් එතරප ෝක විස්තර කරද අංකවලින් අපි කියම් අංක එක ඔය අංක එක මම තැන දාන අංක දෙක මේ අංකතු පදිලි අංකතුනා ප අතෙන්ට ගව මේ අංකතු මේ අංක හතර මේ අංක පහ අපි සුක්‍රාණුට අංක පහදි අංකහය මේ කටගව අංකහතම අංකාට යුක්තා නුවමේ අංක නමය අංක දහය මේ මෙ නංකේ කොලහා පැදිලි න් එට පස්සේ මේ අපිට හම්බෙන අංක දොලහ අංක දොළහකින් තීෙනු බලන් එහම් බෝඩ්ඩෙන්නෝ මබට සම්පූර්ණ බෝඩ් එක පෙන්නන්න එද ඔබට තියෙනවාමපව පැහදිලි කරන්න මේ අංක ටික එක බල එක ජන්මානුසාකන්න එනම් අපි කියනවා පෝගනාටුම් ප්‍රමුඛසාකය ජන්මානුසාකය කද පත්තර වලට බෙදිල තියනවා මුල්නෑ ඒ වෙනුවට මූලාබති දෙෙවිටිලිය අයියන් ලස්සට. දර අපි පටන්ගන්නවා කොහෙන්ද අන පෝගනාටුම් විිෂමරූපී පරම්පරා ප්‍රත්්‍ය අවර්ථනය පෙන්වන අතර ප්‍රමුඛසාක්ක ජන්මානුසාක වේ ජන්මානුසාක පුංජන්මානුසාක ජාජන්මානුසාක ලෙස විබේදනය වෙලා තිීරෙනු. එනම් ඒක ලිංගිකයි. එක කියන්න දී ගෘහි. ජන්මානු සාක කඳ පත්තර දරන මුල් දරන්න නෑ මූලාබ දර එක එතකොට කෞුද ජන්මානු සාක අන්න පුංජන්මානු සාක වල අංක දෙකටේ පුංජන්මානු සාක වලක දෙ අගරස්තයේ සුකරාණුදාානී දකින්න පුළු පැදිලි සුක්‍රානුධානී වල ආරක්ෂාවට තමයි අර වද සූත්තරිකාතිී පැදිලි දැඟ ඔබ බලන්නකුමේ අන්න මලක් ගන්නව එක මනි පපත්‍රර දල්ල පත්‍ර නේ ද පිගෙනැගත් ඒේවලින්න ඩිම්ඹකෝෂය හිලති මේගත් එහෙම එකත් අන්න වද ස ූතරික. අන්ඩානුදානය අංක තුන්න අන්ඩානුදාානී තුළ රි සුක්‍රාණුදාානී තින අංක දෙක අක තුන සුක්‍රාණුදාානී තුළ සුක්‍රාණු මාතර සයිලති. සුක්‍රාණු මාතරු සයිලන්න වෙන ප්‍රශ්නකදී උත්තරයා. පෝගනාටුම් සුක්‍රාණු මාතරූ සයිල අනනයෙන් බෙදිල තමයි සුකරාණු හද එකක තනක MCකූ එක උත්තර දෙකක් කියලා හතරවෙනි උත්තරයට දෙනවා අන් පෝගනාටුම්වල සුක්‍රාණු මාතරු සයිල අනූනනයෙන් බෙදී සුකරාණු සාදයි පස්සෙන උත්තරයට දෙනවා පෝගනාටුම් වල සුක්‍රාණු මාතුරු සහිල ඕනනයෙන් බෙදී සුක්‍රාණු සාදයි දෙකම එක වගේ එක කුරයි වෙනස් වෙලාතිය එකක් අනූනනය අනිත්ත එක ූණනේ සුක්‍රණු තරු සහිල බදෙනම ගෙද. අනුවන නේම්බි දෙන්නේ ඇයි සුක්‍රාණු මාතරු සහිල ඒක ගුණයි අන්න ම් අංක හතර අපිට හම්බෙනෝන්න සුක්‍රාණු සහිත සුකරාණු දානී. අංක පහා සුකරාණ එන්නේන ඒක ගුණ සුක්‍රාණ පැහදිලිද න්න එනම් ඔන්න සුක්‍රාණු හැද. එට පස් එන්න අපිට හම්බේෙන අංක හය ජාජන්මානු ශාකෝල අග්‍රස්ථේ තියෙන අන්ඩානු දානී අන්ඩානුදාානී වල තියනවා අන්ඩ මාතරු සයි අංහත අන්ානුදානය ඇතුළේ අන්ඩ සයිල තියනවා අංකාහත දැන් අර සුක්‍රාණු ජලිය මාධ්‍යයක් තුළින් පිනල ගිහිල්ල අන්ඩානුදාානයේ තුරට ඇතුළු වෙලා අන්්ඩ සයිලත් එක් සංසේචනය වෙලා හදනවා යුක්තානු අංකාට යුක්තානු එක දෙකයේ යුක්තානුව බෙදිල හදනවා කෞුද කලලේ ක්තාාවනෝ බදිල හදනවා කලේ කලලේ දෙකයේ කළලේවිකසනයේ වෙලාන්න ඒක හොඳට මතක තියාගන්න ඕන ක දහය කලලේවිකසනය වෙලා කවරු මතද බීජානු සාකයේ හැදෙන්නේ ජාජන්මානු ෂාකයේ මත බීජානු ශාකයේ හැද ඇතු අංක දහය තමයි බීජාන ශාකයේ පල තුොර බීජානු ශසාකයේ ාදේ තන්තරයේ ස්පෝටිකාාව ක කියලා මංකව කොටස්තු න අත් යෙනු ඔයන්කයි කොළහා විදිර ඇඳල තියෙන ස්පෝි ස්පෝටිකාාව තුළ බීජාන මාතරූ සහිල දකින්න පුළුවන් වෙන ස්පෝටිකාාව තුළ බීජානු මාතරු සයිල තියෙනු. එබීජානු මාතරු සයිල අන්න ඌනනයෙන් බෙදිල හරිනේ බීජානු මාතරු සයිල දෙකයියේ. ඌනනයෙන් බෙදිලා බීජානු හැද. එ බීජානු සුදුසු පස්තරයක් ම වැඩුනයින් පස්සේ. පරෝහණය වෙලා මොකද නිර්මාණය ප්‍රාත්තන්ත්‍රය හැනු ප්‍රාත්තන්ත්‍රය මත කුඩා අංකුර විදිට ඇවිල්ලා. ඒ අංකුරවර්ධනය වෙලා ජන්මානු ශාක හැදෙනවා පැහැදිලිද. ඔන්න පෝගනාටුම් ජීවන චක්කරය හැබැයි ඔබට මේ රූප කිසිවක් අඳඉඩ නෑ. රූපෝන්නේ. රූපෝන්නේ මේක ඇතුළේ සිද්ධවෙච්ච, සිද්ධි සමුදාය පිළිවලට හැබැයි තින් මම යෝජනා කරන්නේ සිද්ධිතික මතකතියාගන්න බෑද රුව රූප නැතු එම පුළුවන් කෙනෙක්ක නොනකමක් නෑ හැබැයි සිද්ධි සමුදාය මතකතියාගන්න ලේසි රූපත් එක් එද රූපත් එක්ක පාඩන් කරගන්න හැබැයි විභාගයට කියල රූපාදින්න දෙයක් රූපන්දින්න දෙයක් නෑ දැම් මෙබලන කොමින් ජාජාන් මානුෂාකය මත තමයි බීජානු සාකතයක පාඩ කරනට වඩා ලෙසින මේ තියෙන ජාජන්මානු සාකය කෝමටත්තේ ජාජන්මානු සාකයේ තමයි අන්ඩානුදානී තියනේ එකට තමයි සුක්‍රාණු වෙන්නේ පීනග එන සංසේචනය වෙන්නේන්න අන්ඩානුදාානී තුළ එ ඉති ජාජන්මානු සාකය මත තමයි බීජානු සාකය හදෙන පැහැදිලි අන්න එහෙ මේ මේ රූපෙත් එක්ක මතක තියාගන්න වඩා පහසුවෙන් ඔය තියෙන්න එහෙමනම් අන්න ඔබ ඇඳල දැනගෙන තියාගන්න ඕන කාරණය යළි මතක් කිරීමක් කරනෝ මකදද රූප එපා රූපෝන්නෑ ඔබට මේක ඇතුලේ සිදුවන සිද්ධිටික විතරයි ඕන වෙන්නේ ඒටික මතක තියාගන්න මේක උදව්වක් වෙයි අපිට ජීවන චක්්‍රරය අපෙන් අහපු හාම අපිට ඕක පුළුවන් මක් කරන්නද මේ වචන තල දාලා මෙහම ලියන්න පුුව ව ඉතදා මෙහම ලියන්න පුු ඇඳර මෙන්න පටන්ගම් අපි වචන හිතල දාලලියම් ජන්මානු සාක ජයා ජන්මානු සාකේ මේ ගොල්ලෙන් ඒ ගුණයි පුංජන් මානුසාකයෙන් මේ පුංජන්මානුසාකෙන් සුකරාණු දානේ ජාජන්මානුසාකයෙන් අන්ඩානු දාන අන් වචන ව එට පස්සේ සුක්‍රාණු දානී වලින් සුක්‍රාණු මාතෘු සයිල් තකොට ඔබට අනිත් ඇහැ මෝගෙම ජීවන චක්කරත් මේ ජීවන චක්‍රය සුරෙන් ගන්න පුළුව බ පෝගනාටුම් ජීවන චක්‍රය මතක තියාගෙන අ ඉට පස්සේ සෙලජිනෙල් ජීන චකරේ නැත්තන්නන්නේ ප්‍රලිපිස්ක ජීන චකරය මේක තැන්තැන්ගොල්ට ඔබත් ඔබ පුුවන් පේවා මතක තියාගන්න පුළු පැහැදි එ ඔන්න අපිටන සුක්‍රාණු මමාතරු සයිල් මේ අන්ඩ මාතෘුසයි එතුර මේ හැමෝම හැමෝම සුකරාණු මාතරු සයිලවලින් සුකරාණු හැදනෝ අඩමාතුරු සයිලවලින් අඩ සයිලහද මේ සුක්‍රාණු මාතුරු සයිලවලින් සුක්‍රාණු හැදන අඩමාතරු සයිලවලින් අ ස සු්‍රාණ ගුණයි මෙ දැ සුක්‍රාණයි අන්ඩයි එකතු වෙලා අන්න හැදෙනවා මොකදද යුක්තා එට පස්සේ මේ බලන් එත යුක්තාානුව දෙකයියේ යුක්තානුව බෙදනු අ යුක්තානෝ බෙදිල හඳනෝ කලලේ පැදි යුක්තාානෝ බදිල හැදනෝ කලලේ විකසනය වෙලා මෙන්න කළලේ විකසනය වෙලා නිර්මාණය කරනවා කෞද්ද ීජ බීජානු ශාකයේ අත බීජානු සාක අපි ටම් වවා බීජානු සාකයේ තියනෝ කවද ස්පෝටිකාව පැදිලි අ ස්පෝටිකාව තුළ ස්පෝටිකාව තුළ ස්පටිකාව තුළ මෙ බලන් බීජානු මාතරු සයි ස්පොටිකාව තුල බීජානු මාතරු සයිලතේරු එ බීජානු මාතරු සහිලවලින් මොනවද හැද බීජානු හැදෙනු බීජානු මාතුරු සයිලවලින් බීජානු හැද පැදිලිද බීජානු විකසනය වෙලා එම ත්ම් බීජානු පරෝහණය වෙලා නිර්මාණය කරනවා කාවද පරාග් තන්ත්‍රය ප්‍රාග්තන්ත්‍රය මත ප්‍රාග්තන්තරයේ මත කවු ඇතිවෙන්නේ ඇතිවන කුඩාංකුර මගින් ජන්මානුසාකහා ජායා ජන්මානුසාක නිර්මාණය වෙනෝ දකින එතෝට ප්‍රාක්්තන්තය බීජානුඇ මාතරු සයිල දෙකයි එම් මෙතන සිද්ධ වෙච්ච විභාජනය මොකක්ද මෙතන සිද්ධ වෙච්ච විභාජන ක්‍රියාවලිය අන්න අපි කියනවා ඕනනේ පැහදිලිද ස්පෝටිකාවත් ස්පෝටිකාවත් මේ ස්පෝටිකාව දෙකයියේ බීජානු ශාකය දෙකයේ කලලය දෙකයියේ යුක්තානෝ දෙකයි හරින්ඇතරයාපිට හම්බ වෙන්නේ කාගෙද මෙති එන්න පෝගනාටුම් ජීවන ච පෝගටුම් ජීවන ච ඕක හොම සම්පක්මති යන්න අපිට දැ ඉන්න හම්බව මේ ප්‍රාතන්තර දෙකක් ලිය කියලගන්න පුළුවන්දරු ත්‍ර දෙකක් ඒ දෙක් මත වෙන වෙනම න්න ජන්මානු සාක හැද පැදි දන ඔන්න මෙතන බීජානුවලින් ප්‍රාක්තන්තර දෙකක් අපිට ගන්න පුළන් ප්‍රාක්තන්ත්‍ර දෙකක් කරගෙන ින් ආනුයි ක්‍රියාවලේ සිද්ධුව. එත ඔබට පැහැදිලි මේක ඇතුලේ මකදතින් මේ ජන්මානුසාකතිය නෝ ජන්මානුසාක මගින් බීජානු සාකහද නොම අනම ජන්මානුෂසාක මගින් බීජානු සාකදනවා ීජානු සාක මගින් ජන්මානු සාකාද එතකොට ජන්මානු බීජානු සාකයි රූපියව වෙනස් මේ අන්න අපි හම්බ වෙන මෙති අපට රුපියෝ වෙනස් මේ ජන්මානු ෂාක පේනු මෙතිෙන බීජානුශාකින් රූප දෙකක්න බීජානුශාකය පාදේතන්ත්‍රයේ ස්පෝටිකාව කියලා කොටස් තුනක්ති මේ ජන්මානුෂාකය කඳ පත්තර තියෙනවා මුල් නෑුණට මොනත්තින් මූලාප දකින්න පුළුවන්ේ ්‍ර මේ පෝගනාටුම් ජීවන චක්‍රය හරිටම දැනක. ඉඩ පස්සේ ඔබ සලජිනෙල්ලගේ ජීවන චක්කරේ නෙපොලිපිස්ගේ ජීවන චක්‍රේ දී මෙ මේ ගොල්ල වෙනස්වෙන හැටි බල. ජන්මානු ශාක වෙනස් වෙන්නේ කොහොමද බීජානු ෂාක වෙනස් වෙන්නේ කොහොමද කෞද ප්‍රමුඛ ආනේ කියනක ඇත කොට හරි ලෙසීම එක ළමයි කරන්නේ ගොඩාක් වෙලාවට ඇතම මම කියන්න ජීවන චක්‍රටික ඉංක. ජීවන චක්‍රපිට පාඩන් කරන්න බෑ කියෙ අපි පැත්තකට දාන දාළමක් කරනවාද අන්න ඒකොට ස අතෑර් ලෑකෙන් යන්න උත්සා කරනවා හැබැයි ජීවන චක්‍ර තමයි මාර ලේසි. එද අත පරින්න පාදරූ ලේසිෙන් ලකුණු එකසිය පණහට ආසන්න ප්‍රමාණයක් ලකුණු ගන්න පුළුවන් කොටසක්ම එක. එදා මෙයාව මතක තියාගන්න, ඕගනාටුම් ජීවන චක්‍රේ මතක තියාගන්න ඒ ගොඩක් වටිනවා රූපියව නැතුව මේ විදියට වචන ඉතලවලින් මතක තියාගන්න එක වඩා හොඳයි පැදිලි. මෙහෙම මතක තියාගෙන ඊට පස්සේ සෙලජිනෙල්ලාවලට නෙපොලිපිස් වලට මෙම වෙනස් වෙන හැටි බල. අන්න ඕනනා නූනන්න වෙනස් වෙන තැන් මේ යුක්තානුවක් හැදෙනවා කලලයක් හැදෙනවා ඒ සමානයින යවෙන සක්නේ ඉති හින්ද නිත්තැන්ටික කොහොමද වෙන්නේ කියන කාරණාව හරියට ස් මතු කරගත් තන එකක් මතක තියාගෙන එක පෝගනාටුම් පාඩන් කරගෙන ඒකෙන් ප්‍රලිපිස් කොයි වගේද සැලජිනෙල්ල කොයි වගේද සීකස් කොයි වගේද ඇන්තෆයිටා කොයි වගේද කියන එක සංසන්ධනාත්මකවෝ මතක තියාගන්න පුළු ද කොට මේ අහන ඕන බහුවර්ණකට උත්තරලියයන්න පුළුවන් එවගේ ඕන විව්වගත රචානා කොටසකට උත්තර ලයා ගන්න පුළුවන්ක මහම්බේ ඔන්න එහමනම්ම පැදිලි කරා පෝගනාටුම් ජීවන චක්කරය විස්තර කරලති පැහදිලිද. අපි එමනම් බල ඕෝකේ හොකොල්ලන්ට වැදගත්ත මාකින් එක මොකද්දක එනම තෙන්ට බල අප මුලිම අපිට ලියන්න පුළුවන් න්නන් මකරණදම අර කොටස්ටිගත් ලස්සන වෙන්න එකතු කරන්න පුළුව ගධග පෝගනාටු විෂමරූපි පරම්පර ප්‍යර්තනය පෙන්වනාතර පව ජන්මානුසාකයේ ප්‍රමුකයි අන්න දැක පෝගනාටුම් විසමරූපී පම්පරා ප්‍රථ්‍යාවර්තනය පෙන්වනාතර ජන්මානුසාකයේ ප්‍රමුකයි. ඇතුර ලකුුණක් කම් වෙනවා මෙන්න පෝගනාටු විසම රූපී පරම්පරා ප්‍රත්්‍යයා අ වර්තනය පෙන්නු එකයි. ප්‍රමුඛසාක ජන්මානු සාකයි පැත්ත මවරුට කවක් නෑ ජන්මානුසාකයේ ප්‍රමුකයි නැත් ප්‍රමුසාක ජන්මානුසාකවය. ඇයි ප්‍රමුකයි කියන්නම බීජානුසාකයට වඩා විශාල්ල වැඩි කලක් ජීවත් වෙනවා නේ ද ප්‍රමුකයි කියලකි. ජන්මානුසාකය ප්‍රාශංස් ලේශකයි ත් මූලාබ ලෙස විබේදිතයි. කඳ පත්ර හා මූලාබ මුල්නෑ පැදි මුල්නෑව මූලාභ කියනේවා ඒ සයිලික. ජන්මානුසාකයේ දී ගුෘුහි එනම් ලිංගික ජන්මානුසාකය මේ ඔබට මතක්වවෙන්න ඕන මං කිව්ේ ජන්මානුසාකයේ මෙන්න න් ජන්මානුසාකය මේ ජායජන්මානුෂාකය කඳ තියන පත්්‍රතිනෝ මුල්නෑ මූලාබතින් පුජායා ජායා පරිනත පුංජන් මානුෂාකය ග්‍රස්තේ සුක්‍රාණුදාානීහටගේ පරිණත පුං්ජන් මානුෂාකය ග්‍රස් පරිනත පුජන් මානුෂාකය ග්‍රස්තේ පරිනත ංජන් මානුෂාකය අග්‍රස්තයේ මොනවද හැතිෙන සුක්‍රාණුදාානී ට සුා පරනත පංජන් මානුෂාකය අග්‍රස්ේ සුක්‍රාණුදාානී හට ගන්න ජාජන් මානුෂාකය අග්‍රස් අන්ඩානුධානී ඇති වෙන බලන් පරිනත පුංජන් මානුෂාකය අග්‍රස්තේ සුක්‍රානුදදානී ටගෙන් තුළ අනුනනයෙන් කශිකාදර සුක්‍රාණු විශාල ප්‍රමාණයක් අන් මකදද වෙන්නේ ඒ තු ඒ තුළ අනූනනයෙන් කශිකාදර සුක්‍රාණු විශාල සංක්‍යයාාවක් නිපදව අපිකිඒව මනාද මේ දී කශිකාමයයි කශිකා දෙකක් තියන ඇද පුහමොය විදිියම් මෙ අන්‍යස්ටයම කශිකාන මෙ කශික මේ අපිට හම්බේන සුක්‍රාණුව පැදිලි. ජලේ ඇටි විටද කොමටක් මේ ගොල්ල ඉන්න ආර්ධතාවය වැඩි එවා දිවාගතියෙන් ආර්ධතාවේ වැඩි සිසිල් සෙවන සහිත ස්ථානවල තෙත පසේ තමා මේ ගොල්ලයි. ජලය ඇටි විටදී සුකරාණුදාානී විවෘත වී සුක්‍රාණු බාහිර පරිසරයට නිදහස්ුවේ මේකට ලකුණක් දුන්න මේක ද සුකරාණු නිදහස් වෙනවන් ජලේතියනකොට ඇයි එහෙම් වෙන්නේ තෙත පරිසරේගදති තමයි සුකරාණු නිදහස් වෙන් එම නැතුව වියලි පරිසරේගදි සුකරාණු නිදහස්ස වනු තේව වේල්ලා නොයි ඉළඟ පරම්පරාවක් හදන්න හබ වෙන්නේ අපි කනෝමි සුකරාණු බාහිර ජලට නිදහස් වෙන් ජයජන්මා අනුශක්කය අග්‍රස්තේ අන්ඩානුදාානී කීපයක් සෑ පැ ඩිම්බය අන්ඩානුදාානී තුළම රඳවාගනි ි අඩානුධානී තුළම රඳවගන්න මේ මේ අන්ඩානුදාානී එක තුළ තමයි මේන් ස අන්ඩ සයිල අන්සයිලේ නත්න් ඩිම්බ සයිලේ නත්තන් ඩිම් බේක තුළ දවා ගන්න යයන්නේ. මෙයා තමයි යන්න සුකරාණු තමයි කශිකාතියෙන්නේ එකගොල චලවවූහ මෙයාචල යන්න සුක්‍රාණු තමයි මේක තුළට ඇවිල්ල සංසේචනය තහවුරු කිරීම සිද්ධ කර. ඩිම්බය නැත්තන් අන්ඩ සිවරදදන්න එක අන්්ඩානුදාානය තුළම රදවා ගනි බාහිරයට නිදහස් නොවේ. බයිරයට නිදහස් නොවේ. දැ කොහොමදම එන්නේ දැ කොහමද හොයාගෙනෙන්නේ මෙම රසායනික සාර්වසර චලන අන්ඩානුතාානී වලින් නිදහස් කරන රසායනික දරව වලට සංවේධීතාවයක් දක්වන අසුක්කරානු ඒවිළුවෙන් තමයි එවෙනුවෙන් තමයි පැදිලි. තොරේ මේ රසානිික දරවේ තමයි මේ සංවේදනය සදාදායක එඩමින් අණ්ඩානුදාානීෙන් නිකුත් කරන රසායනික ආකර්ශනවලට ප්‍රතිචාරයක් ලෙස බයිර ජලය තුළින් පිහිනා එන කශිකාදර නැත්තන් චල සුකරාණු. අන්ඩානුදාානය තුළට ඇතුළු වී අන්ඩ නැත්තන් ඩිම්බ සයිලයක්ත් එක සංසේජනය වට අන්නවෙ. ඕකඉතිං අපිට කියන්න පුළුවන් මේ රසානික සාරවසර චලනෑ කල කියන්න පුළුවන් එක අපි දන්න එකක් ඥයන් එනම් මේ පෝගනාටුම් සුක්‍රාණු අය කරා ගමන් කිරීම රසායනික සාර්වසර චලනයකන් පැහැදිලිද සංසේචනය වෙන හොමකක්ද අන්ඩානුධානය තුළදීම යන්නේ අන්ඩානුධානය තුළදීම ද්‍රීගුණ යුක්තාානුවක් බවට පත් මොකක් බෞටට පත්ෙන්නේ රීගුණ යුක්තාානුවක් බවට පත්වෙනවා දකින්න පුළුවන් ද්‍රීගුණ යුක්තාාන වහද සංසේචනය වුණ අන්ඩානුධානය තුළදීමම අන්ඩානුධානය තුළදීම වීගුණ යුක්තාානු හැදුව. දැ යුක්තාානුව බෙදිලා මෙන්න හැදනව කලලේ. කළලේවික සනය වෙලා මෙන්න නිර්මාණය වෙන බීජානු ශාකය මංකව බීජානු ශාකයේ කොටස්තුනයි පද තන්තරය ස්පෝටි පාද තන්තරය ස්පෝටිකා මේ ලොකුවයක තමා ස්පෝටිකාව. පැදිලි පාදය තන්තරය හා ස්පෝටිකාව කියන කොටස් තුනකින් යුක්තයිමෙක්. පැදිද ද්‍රීගුණ යුක්තාානුවක් සාධයි. යුක්තානුව කළලය බවට පත්වයන් මොකක් බට පත්ව යුක්තානුව බෙදිලා බවට පත් න තවිත ඔබට කියන්න යුක්තාාන බෙද කළ ලේසාද යුක්තාානෝ බෙද කල ලේසාද කළලේ අන්ඩානුදානී තුළට සම්බන්ධ වී තිබියදීම බීජානු ශාකය විකසනය කරවයන්න එක තමයි තේරුම් ගන්න ඕන එකක ඕක ොඩක් දරුවු තේරුම් ගන්න වැඩීම කක්ද කියලා මේ ජායාජන්මානු ශාකය මේ ජායජන්මානු සාකය ජයා ජන්මානුසාකය ජයජන්මානුසාකය මත තමයි ජායජන්මානු සාකය මත තමයි බීජානු සාකය ඉදි වෙන්නේ ආන්න මේ ඔය ඇතිවන බීජානුසාකය මෙයා මුලින් කොළපාටයි මෙයාට ප්‍රවාාශාංස්ලේෂණය කරන්න පුුව හැබැයි ඉති අවශ්‍ය කරන පෝෂක ටික ගන්නෙමු කෙන්ද අ ජාජන්මානු ශාකයෙන්ද මෙකල මේ අර්ධ පරපෝෂි අර්ද පරපෝෂි පූර්ණ නෙවෙයි අර්ධ පරපෝෂින් හරයට පිළිල වගේ පැදිලි අ ප්‍රභාශංශලේෂණය කරන අන පිළිල හැබයි ධාරක ශාකෙන් තමයි ජලය කණ ටික ගන්න මෙත් මේ ජාජර්මාණු ශකයෙන් තම ජය කණ ටික ගන්න. ල් කාලේ ්‍රභාංන් දේශණය කරන පස්සේතින් වේලිලා ගිහිල්ලනේ පැ ඇදාාරගෙදර ඔගුල්ල ගන්නකෝ මල බාබන් ඩේසිය මල එක මනි පත්‍රටිකගත්තාහ මුලින් කොලපාටයිනේ ප්‍රභාං දේශණය කරු ැයිති මල මෝරල බජ හරන් පස්සේර පත්‍රටිකක් කෝම ේලිලාමක්කනවද මනි පපත්‍රටික හැලිලෑනවා දල පත්ත්‍රටික හැලිලෑනවා එමනව අන් පැදිලි අවසාන ීජටික එලිරගන්න පුළුවන්කම ලැබේ පැහැදිලිද අන්න එෙනම් ඔන්න බලන් මොකද්ද කියන්නක මේ කළලේ අන්ඩා අනුදානී තුළට සබන්ධ වී තිබියදීම් අන්න එකන්නේ වැනි දිරිකන් ්ල කලය ජයජන්මානු සාකයට සම්බන්ධ වී තිබියදීම බීජානු සාකය බවට පත්නෙනවා දකින්න පුළ. බීජානු ශාකයේ බවට පත් බීජානුශාකය මේ කොටස්තුන මතක තියාගත් පාදය තන්ත්‍රය ස්පෝටිකාවන් යන කොටස් වලින් පාදේතන්ත්‍රය හා ස්පෝටිකාව යන කොටස් වලින් යුක්තවබීජානුෂාකයේ පාදයමගින් ජන්මානුෂාකයෙන් ජලය හා පෝෂක අවශෝෂණය කරම මෙතින පාදේමින් පැ අවසෝෂනය කිරීම සිද්ධ කනවා මේකර ලකුණු හම්බේරු මේක ලකුණක් කම්බය. පරිනත බීජානු සාකයේ ජන්මානු ශාකය මත ඇපේ පරපෝෂී කාන්න ස්පෝටිකාව තුල බීජානු මාතුරු සයිල ලකුණක් කම්බෙන ඌනනයෙන් බෙදිී ලකුණක් කම්බෙ ඇයි මේ බීජානු මාතරු සයිල දෙකයි ඇයි දෙකයිෙන් බීජානු සාකය දෙකයිය ඇ බීජානු සාකය දෙකයි බීජානු ශාකයේ දෙකයිෙන්නනේ. සුක්‍රාණෝකුයි අන්ඩයකුයි එකතුවෙල ෑදිච්ච යුක්තාානුව දෙකයියේ. යුක්තානු අනුනනයෙන් බෙදිල ෑදිිච්ච කලේ දෙකයියේ. කළලේවිකසනය වෙලා හැදිච්ච සම්පූර්ණ බීජානු ශාකයේම සයිලෝක්කොම දෙකයියේ. එනම් ස්පෝටිකාාව දෙකයියේ. ස්පොටිකාව තුළ බීජානු මාතරු සයිල දෙකයියේ. පැදිලිත් එන අපිකන ඕනනයෙන් බෙදිල තමයි. සමබීජානුක්ක බීජානු නිපදව ඇයි හෙම ගියන් මෙ බලන්න ගොය එක ඔබ දැක්කම එකමේ සම බීජානුක බීජානු නිපද වන්න මේ ස්පෝටිකාාව තු බීජානු වෙලිට නොම ඔක්කොම එක වගේ බීජානු පැහදිලිද ීජානු ඔක්කොම එක වගේ ය අපි කියන සමබීජානුක බීජානු ද උබඩ නිකම් මතක්වේ නොනක පාන්්ිතකොට අන්න සෙලජිනෙල්ලවල සුද්‍ර බීජානු මහා බීජානු කල වර්ග දෙකත් තිබ එෙනග ගොල විශෂම බීජානුකයි. මෙගොල සමබීජානුක බීජානු මක් කරන්නද හදමතුර මේ ගොල හදන්නේ සමබීජානුක බීජානුයි හද පැදිලිද. එ රූපාකාරයෙන් හා ප්‍රමාණ රූපාකාරයෙන් ප්‍රමාණයෙන් සමාන බීජානු නිපදව. බීජානුදාානී පරණතෝවිටන් බීජානු නිදහස් වෙනන්න ස්පෝටිකාව පොපුරලා ස්පෝටිකාවෙන් බීජානු ටි නිදහස් ව පැදිලි නිදහස් ව බීජානු සුළගින් ගහගෙනයන් පැදිලි සුළගින් ගාගෙනයනවා දකින එම බීජානු සුළඟින් විසිරී සුදු සුපස්තරයක් මත කොයි ජාතිකත් අ තත උපස්තරයක් මත වැටි පරෝහණය ව පැදි පරෝහණය වෙන ඉළඟ පරම්පරාග සෑදීම ආරම්භ කර පරෝහණය වෙන. පරෝහණය වෙලා මොකද වෙන්නේ වැටී පරෝහණයවි ප්‍රාක්තන්තරය සාදයි අන්න ලකුණක් කම් ව මොක දැදුවේ ප්‍රාක්තන්තරයේ හැදුව මතකතියාගන්න දරුව. හොඳට ප්‍රාක්තන්තරය බහු සයිලික වූහයක් මෙහෙම ඳන්න ප්‍රාක්තන්තරයේ අඳනකොට මේ ඇඳල පෙන්න්න කියලාඒ කියනවම අඳන්න දෙන්න කවදක්වත් හැබ ඔබට මේ වචන තියෙන් ඕන පාක්තන්තරය ඒක සයිලික වියූහයකි බවර ්‍රශ්්‍රපත්තරය තියෙනකළු වැරදි ප්‍රකාශය නැතවම් නිවැරදි ප්‍රකාශය තෝරානික ඳ ප්‍රාක්තන්තරය අන්න බහු සයිලික වූහයක් ඒ මත ඇති වෙනවා මේ විදි කුඩා අංකුර එ අංකුර තමයි විකසනය වෙලා අවසානයේ කවුරු බවට පත්වනද. ජන්මානු ශාක බවට පත්වෙන්නේ පැහැදිලිත් අනුව. තෙරද වැඩි පොරෝහණය වී ප්‍රාක්තන්තරය ඇති කර. මක දදන්නේ ප්‍රාක්තන්තරය හදර. ප්‍රාත්්තන්ත්‍රයෙන් හටගන්න අංකුරමගින් නවජන්මානුශාකසාදයි අන්න ප්‍රාත්තන්තරෙන් නැතිවන අංකුරමගින් නවජන්මානු ෂසාාක හදනෝ දකින්න පුළුවන් පැහැදිලිද වැඩි අන් ඔයතකොට අපි රජනා ප්‍රශ්නය පළවෙනි කොට අවසන් කරේ මක දවසන් කරේ පෝගනාටුම් ජීවන චකරය විස්තර කරන්න කිය එක. පඩන් ගතා මෙතන මේ ආරම්භය අපි ලස්සට ආරම්භයක් ගත්තා පෝගනාට විෂම රූපී පරම්පරා ප්‍රත්්‍යාවර්තනය පෙන්වන අතර අන්න ප්‍රමුකශාක ජන්මානු ශාකවේ නැත්තන් ජන්මානුශාකය ප්‍රමුmukaයි එතනින් පටන් අරගෙන අපි විස්සර කරගෙන ගියා මේ විස්තරයමි න් මේ අපිට හම්බවෙෙන මේ අවම එන්දා අර මේකෙන් මතක තියා ගන ඔබ මේළ කියල ලස්සනට කොලේක මේ පේන තැනකාලවලතිය ඇතු ඔබට දකිනෝ මේ නිතර නිතරත කොට මතක්කෙනවා අන්න ස්පෝටිකාව කොයි ජාතියකදද පැදිලි අම එක බීජානු මාතරු සයිලවලින් බීජානු හදෙනෝ ටිකත් එෙක් ඔන්න අපිහේමනම් පැහැදිලි කරගත්තා මේ ප්‍රශ්නය පලවෙනි කොටස පෝගනාටුම් ීන චකරය විස්තර කරන්න කිය. ඉට පස් අප න මේ සැලජිනෙල්ලා ජීවන චක්කරය පෝගනාටුම් ජවනච වෙනස් වනාකාරය විස්තර කර. ඇ දැන් අපි පෝගනාටුම් ජීවන චක්කරය දන්න අපි සැලජිනෙල්ලා ජීවන චක්කරයේ මේක වෙනස්වවෙන්නේ කොහොමති කියෙක චුක්්ටක් දැනගෙන තියෙන් ඕොන ඒනෙත කොට අදදමසය අපිට ජීවන චර දෙකක් කිගෙන ගන්න අවස්ථාව හම්බ. පෝගනාටුම් ජීවන චක්‍රරය නිත්තක සෙලජිනෙල්ලා ජීවන චක්කර පැදිලි මෙ බලන්න සෙලජිනෙල්ලා ජීවන චක්කරය අපට හබ වෙන්නේ ප්‍රමුකසාක්ක බීජානු සාකන්න ප්‍රමුසාකය බීජානු සාක්‍ය පැදි ප්‍රමුසාක බීජානු සාක්ක එකේ අන්න අපට දකින්න හම්බෙනවා කඳ පත්තර තියනු කඳ පත්තර තියනවා මුල්තියනුම් මුල්දකින්න පුළුව කඳක්තියනු පත්තරතිය දල්ල සටහනක් ඉක්මනනි ගහගෙන ගිල්ල පෙන්න්න මේ තමයි ප්‍රමුඛසාාකය බීජානු සාකය මේ බීජානු සාකය ත බීජානු ශාකය මුල්ල කඳා පත්තරවලට විබේදිිතයින්න එක වෙනසා ජාක තමයි ප්‍රමුඛසාාකය පෝගනාටුම් ගෙනන මසාක ජන්මානුෂාක වෙන සක්යි. සැලජිනෙල්ලගේ බීජානුෂාකය මුල්ල කඳ පත්ත්‍රවට විබේදනය වෙලා තිය. පෝගනාටමගේ බීජානුෂාකයේ පාදේ තන්ත්‍රේ ස් පෝටිකාාව ලෙස විබේදනය වෙලා තිය. දැක්කන වෙනස මෙ බීජානුෂාකයේ කෙලවර අග්‍රස්ත අන් සංකේතු දකින්න පුළුවන්ගේ මකද තිීන් සංකේතු දකින්න පුළුවන්ග සංකේතුවක් දකින්න පුළුවන්ගේ ඕක හරියට මේ මල්පිපෙන ගහක මලක් වගේ මලක් වගේ සංකේතුව පරීක්ෂා කරල බැලූත්යෙම් ඕක ටිකක් ලොකු කරලා බැලුවොත් මේ සංකේතුවේ අන්න අපිට හම්බෙනවා මේ විදිහ පත්තර තිේරු මේ පත්තරවල ඇතුලාන්තේ පත්තරවල අස්සේ මේ විදිහට අපට දකින්න හම්බෙනවා මොනවද බීජානු දානී තියනවා මේවල මොනත් බීජානු දානී දකින්න පුර මොනත්යන බීජානු දානීති එතර පල්ෙ හා තියෙන ඇතරම ලොකු කල් ඇඳර තියෙන සංකේතුව ගොලන්ට මේ රූපෝ ඕන්න එකයි ම මේ වගෙන ලොකු නන්දුවක් නැත්ත මේ පල්ලෑ තියනේවලට කියන දරුවෝ මහාබීජානු පත්ත්‍ර වචන ඕනෑ මහාබීජානු පත්ත මේ උඩ තියනඒවා සුද්දර බීජානු පත්තර සුදදර බීජානු පත්ත එතකොට මේ පහල තියෙන ලොකුේ අපි කියන්නේ මහාබීජානු ධනි මේ සුද්‍රබීජානු පත්්‍ර අස්සෙ තියෙන්න මේ සුද්‍රබීජානු දාන සුද්‍රබීජානු දාන සුද්‍රබීජානු දාන පැහැදිලි දරන්න එතකොට මේ වෙනසා පෙට දකින්න ලුව හා බාන නීතියෙන ුද්‍ර බීජානු නානීතිීර එක ට පස්සේ යන්න විකසන ක්‍රියාවලිය සිද්ධ වෙනව දකින්න පුළු පැදිලි මෙෙන වෙනස් කන්්ටිකමි සැලජිනල්ලා ප්‍රමුඛශාකය බීජානු ශාකයි ප්‍රමුශාකය බීජානුෂාකය ප්‍රමුෂාකය බීජානුශාක පෝගනාට ප්‍රමු ශක්කය ජන මානුශසාක. සැලජිෙල්ලා බීජානු ශක්කයේ ස්වාදීනයි පෝගනාටුම් අන්න බීජානු ශාකය මත අර්ධ පරපෝෂි සලජිනෙල්ලා බීජානු සාකයේ මුල්ලකඳ පත්තර දරනු. සැලජිනෙල්ල බීජානු ශක්කයේ සංකේතුති සැලජිනෙල්ල බීජානුසාක බීජානුධානී රැසක් දකින්න පුළුවන් බීජානු ශකයේ පත්තර මත ඇතිවෙන මෙබලන් බීජානුත් පත්ත්‍ර නැත්තම් බීජානු දානී දෙවර්ගයක්ත් වයෙන විෂම බීජානුකතාවේ පෙන්නනවා. සැලජිරෙල්ල ෝගනාටු විෂම බීජානුකතාව පෙන්න්න නන පැහැදිලිද සුද්‍ර බීජානුමගින් පුංජන්මානු ෂාකයාදනු මහා බීජානු මගින් ජාජන්මානු ෂාකකි හැද. බීජානු ටිකක් ගණකම් බිත්තියකින් ආවරණය වෙලයිති. මෙවා බීජානුදානී තුළදීම පොරෝහණය වෙනවා දකින්න පුළුවන්. මෙ මේ සරල වෙනස්කම් ටික හැබැයි ඕක දැනගන්න අපිට න චක්‍ර දෙකම පිළි බඳා අපිට අවබෝධයක් තියන්නු පෝගනාටුම් ජීවන චක්‍රයම පැහැදිලි කර ඒකෙන් සැලජිනෙල්ලා වෙනස් වෙන්න කොහොමද කියන එක තමයි අන්න අපෙන් හලති අද දවස අපි අන්න රචනා ප්‍රශ්ට සාකච්චා කරි එවන අපි මේ ක්‍රියාමලිය සිද්ධ වෙන අන්න අපි ෝකේ රචනා ප්‍රශ්්‍රතාව සාකච්ඡා ක කරනතියෙනු එත එක්ක ඔන්න අදදවසේ අපි ප්‍රධාන රචානා ප්‍රශ්ට දෙක් සම්පූර්ෙන් සාකච්චා කරලා අවසන් කර එම අපේ අදට අපේ සජීවී පුනරීක්ෂණ ජීවිද්‍යා පන්ති අදට මෙතන අවසංක උසස් පෙළට හා පහස්්‍රේණය ශිෂ්‍යක්ත්ව විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගුරුමඩුල්ලක් සමඟ DP එඩියුකේෂන් හරහා නොමිලේම ගෙනේන සජීවී පන්තිමාලාව. සෑම සතියේ දින හතේම උදෑසන හතේසිට සවස පහ දක්වා. සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා, සංයුක්ත ගණිතය දෘෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමන්. උදෑසන දහයයි තිහේසිට එකයි තිය දක්වා, තරක ශාස්ත්‍රය එම් මික්ඩ් ගුරුතුමන් සවස තුනේසිට පහදක්වා ශිෂ්‍යත්ත වැඩසටහන මංජුල මහන්ද්‍ර ගුරතුමන්. අඟහරවාද උදෑසන හතේ සිට දහය දක්වා, ෞද්ධ ශිෂ්ාචාර්රය ප්‍රත්මලානයේ රතන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතනහිමි උදෑස්සන දහයයි දිහේ සිට එකයි තිහෙ දක්වා සං්‍යවේධනය හා මාධ්‍යත්්‍යනය අසේල බන්ඩාරණයක ගුරතුමන් සවස දෙකේ සිට පහ දක්වා ව්‍යාපාරද්‍යනය සුපුන් බිධානගමගේ ගුරතුමන් බදාතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරනය සේනක විිල්ලද්දර ගමගේ ගුරතුමන් දैසන දහයි තිේ සිට එකයි තිය දක්වා සිिංහල शाානික කිරින්දනයගुරතුමන් සවස දෙකේ සිට පහ දක්වා තාෂණවदය संහාविद්‍යප प्र්‍රदීप ए दिසානාयක गुरතුमाන් ්‍රहस्पතිदा උදैසන හथය සිට දය දක්වා इतिහාසය බिනර दिසානාयක गुरතුමාන් උදैසෙන දහयाයි दिහේසිට එකයි තිය දක්වා कෘषිකर्මविद්‍යප सुधත් विक्්‍රමරत्න गुरुතුमाන් සවස දෙකේ සිට පහදක්වා, ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමමාල් හෙට්්‍යාරචි ගුරුතුමන්. සිකුරාදා උදෑසන හතේ සිට දහය දක්වා, දේශපාලන විද්‍යාව නිරෝෂණන් ඩැඩිගමුව ගුරුතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තියදක්වා, භූගෝල විද්‍යාව සම්පත් අල්දිනය ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා, ඉංජිනේරු තාක්ෂණවේදය මහිමමාල් ජය කොඩි ගුරුතුමන්, සෙන සුරාදා, උදෑසන හතේ සිට දහය දක්වා තොළතුරුහා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන් උදෑසෙන දහයයි තිහේ සිට එකයි තිය දක්වා බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරුතුමන් ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා රසායන විද්‍යාව ශ්‍රීනාක් වික්‍රමසිංහ ගුරුතුමන් උදැසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි RA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහ දක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන් උසස් පෙළ හා ශිෂෂත්ව විභාගේ ජායකරන YouTubeු ල් තාක්ෂණය ඔස්සේ අදම ඩDP ියෝකේෂන් නාලිකාවට පිරිසන්න. Playstoෝ, ඇ Stoෝ හා හවාවි ඇ්ගලරි හර හා DPඩියකේෂන් ඇ් එක ඩවන්්ලෝඩ කරගන්න. ඒ වගේම Teleලිග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම DP එඩියකේෂන් නිලටිග්‍රෑම් රුප් එකට නොමිලේ සම්බන්ධ වන්න.